පොතා බල බලන්න දැන් ගුලන්ට සාමානනිද්‍යමාව හැොති කියලා සාමත් එහෙමද සෞස් නැත්තන් හරිද කියලා හරිද සාමානනිද හනවදපුති සද්ධ යනවද සෞස්තියනමද හොදයි හරි ළමයි මේ අද දවසේ වැඩ දෙක් කරන්න කෙළ හිතන් ඉන්නවා එකක් තමයි රගුන්ගේ කොලොස් සින සාකච්චා කරන්න ඕන එකට රෙඩි වෙලා ඉන්නේඊට පස්සේ තවගුලන් දිල්ල තින පොල්පේ පරක් තියෙනවා මේ සාකච්ඡා කරන්න ඔගුල ගේ සත්තියේ එදට කලින් ගේ පැහස්පේ දලිු පේපරක එතුකොට මට කියන්න කොයි විදිහටද වැඩේ කරන්න ඕනිමං පේ පරේයට අන්න දිස්සෙල්ලා එමනත්තමං මMCුේෙේක සාකච්ඡා කරන්න මුලින් කොමත්ත අපට සේ පෙරි එක අද දවසින් වර කරන්න බැපුදේ ේෙරේ ප්‍රශ් හතරක් නැතම් පහත්ම ටි වරන්න පුලුවන් එහෙම කර එහම කරන්න පුළුවන් නැතන් MCකුව එකකි වැර කරලා පුළුවන්න්නං වෙලාති බොත් මට ලුවන්ප පරේ ප්‍ර් දෙකත්තුරක් සාකච්ඡා කරන්න හ කරන්න මොකක්ද හොඳ දි කියය හෙටත් අපි සාගච්චා කරනවා හෙටේේ මූලික්කවසපේකට යනවා මේ හෙට දවසේ අදMC එක දෙක මතමයි කරන්නගරි තගඉන්න එක කරන්න එක ලේසිද උුලක් නැද්ද ටිකක් මට දගන්න තින උත්ර ිකුත් තියෙනව එකේ කොලගන්නේ සක එක කරමු හරි එනම් පුද මෙහම කරම ම්සිුව එක මන් සාකච්චා කරන්න සාකච්චා කලා ලොකවෙලාවක් කැන්නන්නේ මට මසිකුව එක වර කරන්න උපරිමෝන්නම් පැයක්කයි ඉඩ පස්සේ මම එන්නම් එසේපේ පයේකේ ප්‍රශ් දෙක් හරි සාකච්චා කරන්න අපි හෙටේ සේක සාකච්ඡා කරම හරි හරි එන හම කරමු ගන්න නපු ඇමසිකුපේර එකසේරේත් ප්‍රශ් දෙකක්කතද සාකච්චා කර හොද ගනට වෙලා ඇ හරි ඔන්න මතු ම ක්ලොස් මකුපේෙට යනවා ක්න්ඩ සාකච්චාර යනවා ේගෙන් කර යවා ගඩලුම හරි බොද්දන්න ො මු එක පට ගත් එක්මටිවර කලේ සේෙරකේ ප්‍රශ් දෙකර තුනක්කර සාකච්චාරම පොඩි වෙලක් දන්න ලන පදකකිර හරි ඔන්න පඩංගත්තා පඩංගත්තා හරි පහත සඳහන් ප්‍රකාශතතුරින් අිමතානු රූපි ප්‍රකාශයක් පනුවේ කවරක් ද දැන් දන්නවා අභිමතනු රපි ප්‍රකාශයක් කනෙ පුද්ගලයක්කේ අභිමතය පෞද්ගලික මතය ගේ සිතුම් පැතුම් ආකල් පාචා හු හිතන පතන විදිහ ය අදහන් ආගම වගේ දේවල් මූලික කරගෙන ඉදිරිපත් කරන ප්‍රකාශ මතා රप ප प्रකාශව විශේෂත්්‍යයෝකුළ දන්නවා ඒක විද්‍යාත්මකවත් අහවු කරන්න බෑ එකෙන් ප්‍රකාශපුතේ හඩද වැරදිද කියළ කියන්න බැරි තනි කරම कोई ප්‍රකාශද්ද කියන්න පුද්ගලබදද ප්‍රකාශයක් තු මේකේ अभිමතානු රूපී ප්‍රකාශය කළ ගන්න තියෙන්නේ නිවාස හිමියන් අය කරන ගෙවල් කුලි රජය විසින් පාලනය කළ යුතුය එක යෝජනාවක් පුද්ගලයකු ගෙන මෙහෙම කරන්න ඕන මෙහෙම කරනවනම් හොඳයි කියන පුද්ගලයෙක් තමන්ගේ මතය ඉදිරිපත් කරන ප්‍රකාශයක් හරි දෙවන දේ නිष්පාදන සාධකයක් ප වශයෙන් උදාහරणයක් නොවන්න්න පහ සහන් ද තුින්ක රද ො ලගेंगे හනවා ඔය ීලතියනකගේ නිष්පාදන සාධකයකට ගන්න බැරි බැංකුුණ අය ඔබල දන්නවා මුදල් කියන දේ ූල්्यවත්කම් आර්ථික विද්‍යාවතුළේ නිष්පාන සාධකයක් විදිර ගන්නේ නේ ගන්න බැහ සාම හ ප්‍රාධන විද ගන්න පුළුවන් කිය ැයි प वाලදන්න ර්ථिक विද්‍ය ්‍රත්්ණන කෙ න මූර්ත වත්කම් වලටනේ मූල्यවත්කම් ලන ේනරි එනම් බැක්ුණාය තුන්න ප්‍රශ්න වෙලද ප අර්ථි පදධක පුදගලක ආදෑම තීරන වන්න කොහමද අද වෙලඳප ර්ික පද්ධතික විශාල ද ශමතාව ත් යන පුද්ගල පේ ආදමන දගලට දම ක වෙනස්. එකක හේතුවතමයි පුතේ දගලයන් ආදය ම්ලබන්නේ ප්‍රධාන මධ්‍යන් දෙකින්. එකක් තමයි ඔහුගාවතියන නිෂ්පාදන සාධක ප්‍රමාණය අනිත්්‍යක තමයි යේ නිෂ්පාදන සාධකවලට සාධක වෙලඳ පපලේ ලැබෙන ල නැතන්. තමන්ට ඒ වෙළඳපලේ තීරණය වෙලා තියෙන මලට තමන්ග නිෂ්පාදන සාධකයෙන් කොච්චර ප්‍රමාණයක් විගුණගන්න හැකියාව ලැබෙනවදකෙන සාධකේ තැන් උදාහරණයක් ඉදිරි හිතන්න පුතේ මඟව අක්කර දහයක ඉඩමක් තියෙනවනං මට ලොකු දේපලක් තියෙනවා. ඔය අක්කර දහයිෙන් අපිහිත්මකෝ අක්කරයකට බදුකුලි පනස්ථහගානේ. ඉඩම් අක්කර පහක් මට අලවි කරගන්න බද්දරන්න පුළුවන්කම ලැබුණ නං. මගේ මාසිකාදෑම ම පනස්ථහයිකල නෙද වේ එකයිටමක් බද දෙන්නන්නේ ොට මගේ මාසිකාදයම කුපියල් දෙලක්ෂ පනස්ථායින හරි එනම් පුදේ මේිවෙල්ල පලලාාතිි බද්ධයක පුද්ලකගේ ආදයම තීරණය කරන්නේ පුද්ගලේකාවතින නි්පාදන සාධක ප්‍රමාණයයි. ඒ සාධක ටිකට සාධකවෙලඳ වෙලදපලේ හිමිවන්න මිල එහෙමත් නැත්තං සාධක වෙල පලේ තීරණය වෙලා න ිට තමගඟ නිෂ්පාදන සාධක කොච්චර හෝමාරු කරගන්න පුුවන්ද කියෙන කාරනාව ම. එතකොට උත්තරය බලමු සාධක මිල ප්‍රතිපත්තිය හා පිහිටා ධර්මත පිහිටාදර කෙනෙ බලපන්න. සාධක වලඳපලේ සාධක සඳහා පැවති මිල හා එම මිලට හුවොමාරුවන ප්‍රමාණයේ සාධක මිලයි සාධක මලට හුවමාරුවන ප්‍රමාණයයි කියනෙක් හරිනේ කොච්චර තමන්ග නිෂ්පාදන සාදකවලට ික් ලැබෙනවද කියනෙ එකයි ඒ මිලට තමන්ග නිෂ්පාදන සාධක කොච්චර ගුණ ගන්න පුළුවන් හැකාව ලැබෙනවද කියනෙ එකයි මත එහනම්බදේ උත්තරය අන්ක දෙක මගේ මසිකේක ලොකවඩට සම්පූණයෙන් කියවන්න වෙලාවත්තෙක් මොනාහරම සිීකුව කැඩලුවත්තිම ොගලනි පත්තිමටමට දන්නොද අර එන්න මට පන විදිර උත්්‍රය දෙක ඉඩබස් අම්බුදේ හතර විබව නිෂ්පාධනය සාමානන්ක ප ව නිෂ්පාධනය කළකන ආර්ථික නිෂ්පාදන හැියාව නැතන් ර්ථික නි්පානය කළ හැකි සහ දැරිය හැකි උපරිම නිෂ්පාදන මටම අපි සාමාන්‍යය කියන්නේ අර්ථිකයක් තමන් සතු සියලුම සම්පත් උපරිම කාරක්ෂමතාවෙන් සහ ප්‍රසස්ථව. භාවිතා කරලා එය අර්ථිකයට ගන්න පුළුවන් උපරිම බාණ්ඩ හා සේවා ප්‍රමාණය ඇතන් උපරිම මූර්ත නිෂ්පාදන මට්ටම. මේකේ බලමුත්තරේ පසුගගේ ද වසර තුළ අර්ථිකයක් සැබැවින්මත් කරගත් උපරිමදල් ෙශ් නෑහිමිකක් නෑ. දෙක සමස්ත ශ්‍රම හමුදාවම වෙළ බාණ්ඩ නිෂ්පාද නංශයේ සේවාන යුක්ත කළ විට අත්පත් කරග යැකි නිමඋම්මටම නෑ. සියලු සම්පත් වඩා කාරක්ෂමෝ යදාගනිවිෙන ආර්ථිකට කිසි විට එකත් අත්කරගත නොහැකි බොරු අනිවාරෙන් විිබෝ නිෂ්පාදනය කෙනෙ පුතිේ ආර්ථකට අත්පත් කරගන්න පුළුවන් නිෂ්පාදන මටමන් කරරි ර්ථිකය සියල්ම සම්පත් පූර්ණවශයෙන් සහ ප්‍රසස්ථව භාවිතා කරන් හරි. එබසේ හතර ආර්ථිකය සම්පත් පූර්ණ සේවා නියුක්තව උපයෝචනය කරන විට නිපදවිය හැකි දළදේශ නිෂ්පාතිතය පූර්ණසේවා යුක්තව කියන එකට අමතරව එක ප්‍රසස්ථව නැත්තම්පතා කාරක්ෂමව එකන ප්‍රසස්ථව නැත්තං කාරක්ෂමෝ භාවිතා කරනව කෙන කතාව කිය වෙන්නත් ඕනි හොඳ එම්බලෝ තේකට වඩා පස්සනඇලපෙනව කිය හිතෙන මට පස්සනක තියෙන්නේ ආර්ථිකය සම්පත් පූර්ණ සේවා නියුක්ටවසා උපරිම මට්ටමින්ම් භාවිතා කරන විට නිෂ්පාදන ක හැකි දල් දශ නිෂ්පාතිතයේය අර ප්‍රසස්ත කතාව කිය වෙන්නේ කාරක්ෂම කියන කතාව කිය වෙන්නත් නෑ නමුත් අර්ථිගේය තුළ තියෙන සම්පට්ටික පෝර්ණ සේවා නියුප්තවසාහ උපරිම මටතුම්බා විතා කරනව කියනෙ මට පේන විදිහට අනෙත් උත්තර හතරට වඩා අරක නිවරදිඋත්තරය කරට තොරන්න හොඳ පෙළමීමක් තියෙනවා හරද එම්බලුවම්පපුදේ වඩා නිවරදි උත්තරය විදිහට අපට ගන්න වෙන්නේ පිළිතුරංක පහ අදරුවක් දාාලති බැයි තුනට පහගන්න බැරි කියලා තුනට පස්සනෙක හරියෝගේ ප්‍රශ්ක් කවිබෝදේ ලාසික සාච්ච කර මකර තැන් දේපල හිමිකමයි සාධකවල්දපලේ සාධක මිලයි කෙන සාධක දෙක හරි. නමුත් දැන් නිෂ්පාදන සාධක කොච්චර තිබ්බත් ඒ නිෂ්පාදන සාධකවලට කොයි වගේ ිලක් තීරණය වෙලා තිබ්බත්. අපිට ආද යම් ලැබෙන්න්නේ පුතේ. අපි ගාව තියෙන නිෂ්පාන සම්පතයේ මිලට විකුණ ගත්තොත්න. එතකොට මංගා විඩම් අක්කර දහයක් තියෙනවා කියල හිතන් එකයිඩමකට පනස්ථාක බදුගුලියක් තීරණය වෙලා තියෙනමකිෙල තිතන්න හැබයි. ඒ පනස්දාහක මිලට මගේ ඉඩන්ටික හුවමාරු කරන්න මට බැරි නොත් එෙීම මට ආදයම් ලබෙන විදික් නෑ හරි දැන් උදාහරණයක්ක දෙර තිකක් ගමු අපි කුලිකම්කරුවකොට දවසකට රොපියල් දෙදදාහක වැඩපක්හම්බයන තමන් ගව ශ්‍රමයක් තියෙනවා හැ තමන්ට රස්සාවක් ලැබුණේ නැත්ත එනිසා පස්සෙන එක හරි වැරදි නෑ හැබ හරි මේක පස්සෙනය කන මේ දෙවනක් ම මේ කතා කර තුන්ගෙ කැන ඉඩ පස්සෙ ලමයේ ප්‍රශ්ශංක පහටයන් අර්තාපල් බීලූුණු වැනි කෘෂිකාර්මික බාන්ඩවල වෙලඳපලේ මිල සමහර කාලවලදී ඉහල මට්ටමක්කත් සමහරකාලවලදී පහළ මට්ටමකත් පවති එසබීමට ප්‍රධාන හේතුව මේක විශෂ මද ධයාන පපුත ගොා ක්‍රෘෂිකාමික බ්ඩලි දක් දෙඇත්ම මි ිහින්න ගත්තන් පස්ස අම්බානක පල්ලහටම වහිවා. මිල වැඩිවෙන්න පඩන් ගත්තම් පස්ස ඒ එකත් උපරමේයටම වැඩි වෙනවා. ඔය දෙකම විච්චලනයන් හරි විශාල ප්‍රමාණිකින් වෙනවා එකට හේතුව තමයි පුතා කෘෂිකාරමික බාන්ඩවලට තියෙන ඉල්ලුම අනම් ඉල්ලුමක් ඒවගේම සැපයුමත් අනම්ම සැපියුමක් ඉල්ලුමයි සැපියුමයි දෙකම හරියට මෙන්නමේ වගේ මේ ඒක පාඩන් කරලා තියාගන්න කුෂිකාමික බණ්ඩවට අනම් ඉල්ලුමක් සආනම්ම සැියීමක් තින ඉල්ලුවවක්්‍රමේගේ සැපියුම්වක් ප්‍රත්නය වගේ තැවාදන්න ඉල්ුමක්කයක් මද ලක්ෂයට වනඩ පල්ලෙහ කොටසන් තියෙන නම් ඉල්ලුමක් සැපියම්වක්්‍ර ප්‍රමාක්ෂය ආරබලා ගමන් කරනවන අනම් සැපයීමක් මේ ව තත්වේ තින දේ තමයි දැ අපි හිතුමක මේ බ බණ්ඩික ිලතීරණ වෙලාතිෙනවක් කියල මිල මේ වගේ පී ප්‍රමාණිකූ කියලා එතකොට නිකං බලන්න පුතේ ඉල්ලුම්වක්්‍රය පොඩ්ඩක් දකුණට විතැන් කළ පොඩ මාලුකොඩ නවෙ මේ චූතක් දකුණට විතන් කළබා නිල්ලුම්වක්්‍රේ පොඩිල්ලුම්වක්්‍රේ දකුණට විතැන්වීමක් වුණනාට ඉල්ලුම්වක්්‍රේ පොඩි වැඩිවීමක් නිසා බලන්න මලේ විශාල වැඩිවීමක් ඇති වෙනවා මිල ලොකුට වැඩවෙන ිල්ලම්මක්්‍ර පොඩ්ඩක් වැඩ වුණත් මි ලොකොඩ වැඩ වෙනවා ඒවගේ ම ඉල්ම පොඩ්ඩක් කඩු කල බලන් ඉල්ලම්මක්ක්‍ර පොඩ්ඩක්කඩු කෙරුවත් මේ වාන මි ලොකු ප්‍රමාණකින් අඩු වෙනවා මේ වකරෝල හැටිය එක හරද ද ඔය වගේ මම සැපියම්වක්්‍රවට බලන්න පුළුවන් මේ අනම් සපියම්වක්ක්‍රයක් තියෙන හින්දා ඉන්න ඇඳල පෙන්න්නන්නෝගොල්ලන්ට අනම් සපියම්වක්්‍රයක් තියනකොට මේ සපිියම්ක්්‍ර පොඩ්ඩක් වැඩ කල්ල බලන්න මහලකු ප්‍රමාණික වේ මේ බන් මිල විශා අඩුවීමක් ල විශාලෙස අඩුවනවා සැපීමක පොඩ කඩු කල බලන පොඩි ප්‍රමාණයක් කඩු කළබ නොවි මිල විශාල ලෙස වැඩි වෙනවාමිලේ උච්චාාවචන හරි විශාලයමි දෙකන හේතුව තමයි පුතා අනම් ඉල්ලුමක් සහ අනම්ම සැපිමක් තියෙනක එන උත්තර මක්කරන්න අනම්මිල්ලුමක් සහනම්ම සැිීමක් ්‍රවතිීමයි කනක තමයි පපුදේ හරි උත්තරේ හරි ඒක හොඳට මක දයාගන්න කුිකාාමික බන්ඩල වෙන හේතුවක් නෑ පසරේ සමහර කාලවදදි මිල විශාල වශයෙන් වැඩි වෙන්නත් සමහර කාලවදදි අඩුවෙන්නත් එකම හේතුව ි කතා කරන අනම් මිල්ලුම සහ නම් සැපවුම හරි එක ලියළමති අගන්න හරි එඩබස්යන් ප්‍රන් කහයි එක්තර බාන්්ඩේක අදය මිලුම් නම් ේතාවේ දැන එක ඇදසම හතක්වේ නම් අපට එළඹිය නොහැකි නිගමනය කොමක්ද කියල තමයි යහන්නේ දන එකයිදර්ශම හතක් වෙනවා මේක ආදායම් ඉිල්ලුම් නම් මෙතාාවෙන ආද මිලුම් නම් එතාවේ කියන වයි එකයිදර්ශම හතයි නම් එළඹිය නොහැකිෙනකමනේ. ආදාය මේ හටගන්න වැඩුවීමක් බාන්්ඩියය සඳහා ඇතිඉල්ලුම වැඩි කිරීමට හේතුව එක හරිපුතා එකට හේතුව තමයි දැම එක දනන අදැමිලු නම් එතාවේ දන එකයි දශම හතන ද මිලු නම්ම තබේ දනාගයක් කන්නව කියන්නේ පුතේ ආදායමයි ඉල්ලුමයි අතර තියෙන සම්බන්ධතාවය දන කියන එක ආදම වැඩවෙනකට ඉල්ලුම වැඩි වෙන එක එ එක හරි එම බාණ්ඩය නිශ්චිත වශයෙන් අත්‍යවශ්‍ය බාන්්ඩයක් වන බවයි එකට වැඩිය දනාගයක් නම් අත්‍යවශ්‍ය බාන්ඩයක් නෙවෙයි සුකෝප බෝගී බාණ්ඩයක් එනම් ඒකට එකඟ වෙන්න බෑන එම් උත්තරයන්ක දෙක බාන්ඩේ මාන බාන්ඩයක්ක් වන බවයි ඒ එක හරි දනාගයක්ගන්නේ සාමාන්‍ය බාන්්ඩවල රිනාගයක් ඇත්තුත් බාල බාන්ඩක ඒක හරිමද ඉඩ පස්සේ තුනත් බල එම බාන්ඩේ මිලාඩුවීම නිස්සාම බා්ඩේ තිල්ලුම් ප්‍රමාණය වැඩවන බවය සාමාන බා්ඩයක් සාන බාන්්ය මිල ඩවනකොට ුම් ප්‍රමාණ අදුවන දැක දන සාමාය බාන්ඩයක්න තුර ිල ඩිවෙනකොට ලුම් ප්‍රමාණ ුවනවා ආදාය මේ හටගන්නා අඩුවීමක් එම බන්් ඉල්ුම අඩුකිරීමට හේතුවන එකත් හරි. දන්න සම්බන්ධය තියනවා කියන්නේ අදම වැඩවෙනකුට ඉල්ලම ඩි වෙනවාගේගම පුතේ අද මඩුවෙනකුඩ ඉල්ලම මක්න්නත්වනිද අඩුවන්නත්නි අනුලුවම සම්බන්ධයක් නෙ දන්න සම්බන්ධයක් නේ එ එකඟ වෙන්න බැරි එම බා්ඩය අත්‍යවශ්‍ය ආසුරයේ එම බාන්්ඩය නිශ්්‍යත වශයෙන්ම අත්‍යවශ්‍ය බාන්ඩය කියෙක අත්‍යවශ්‍ය බා්ඩයක් නම් කොයියාගේයක් ගන්න ඕනද මතක් කරන බල එකට අඩු දනාගයක් අත්‍යවශන එකට අඩු දනාගයක් කරරි හරි හත්තෙනකටයන්ද බාන්්ඩේ මිලරපියල එක විස්සේද ඉල්ලුම් මාන හරදා හයි තවද දෙ බන්්ඩේ මිෙල්ලුම් නමතාවක් කල්පනාවෙන් මිලැල්ලුම් නමතාව එකයි කිය කියනවා ඒ එකයිකවට පුොේ රනේ එක හොඳේ අනිවාර මිලල්ලු නමතාවව රනාගන්නන රිනේ එකක්වේ ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය හයදාහත්විය හැක්කේ පහත කවර මිලකදීද කියලාප එ හනවා ඔය මිලඉල්ලුම් නම් මෙතාවේ එකක් නැත්තන් රිණේ එකක් වෙන අවස්ථාව ටිකක් ටිකක් නෙවෙයි ගොඩක් සුවිශේෂී පුතේ. රින එකක් ගන්නේ ඒකය නම්මිල්ලුමක් පවතින අවස්ථාවකදී. පුතර මතක නං ඒක කිය නම්මිල්ලුමක් තිෙන අවස්ථාවක මිල වැඩි වුනත් මිලාඩ වුනත්. එක විශේෂෂ කොන්දේසියක් තියෙනවා පාරිභෝගික පැහැදම වෙනස්වෙන්න බෑ. හරි. එතකොට ඔය බාණ්ඩි මිලරුපියල් එකසිිය විස්සෙදී, ය බාන්්ඩේ එකක හාරදාහ කලවි කරනවනං පාරිභෝගික පැහැදම එහමනත්තම්පුතා යගේ නිෂ්පාදන අයභාරය වෙන්න ඕන තොළොස්සර කතර හතලිස්ටයි නේද හතලිස් අටයි බින්දු හතරයි එකක එකන්නේ ළමයි හරලක්ෂා සූදාහක්නේ මන්ද වැරදිනම් කියන්න හරලක්ෂා සූදාහයි එහෙනම් මේ බාණ්ඩ මිල රුපියල් කියදද කියන්නේ මිල තමයි යහන්නේ මේ බාණ්ඩි ප්‍රමාණය ඒකක හයදාහක් වුණොත් ඒත් පුතේ ආදායම හාරලක්ෂා සූදාහක් පන්න ඕනේ. ඇයි ඇයි එහෙම වෙන්න ඕන එහෙම වෙන්න ඕන මිල වැඩිවුනත් අඩුුණත් පරිබෝගික පැහැම හෝ නිශ්පාදනය බාර වෙනස්සෙන්න්න බෑ එක ඒ කියන මිල්ලු මක්තියෙන බා්ඩික තියෙන සුවිශේෂි ලක්ෂණයක් මිල වැඩි අඩ වුණනාට පරිබෝගි පැහදම හෝ නි්පාදනය බර වෙනස්සෙන් නැදක. හරි එහනම් පුතේ මිල කියදක හගන්න වාමි හාරලක්ෂා සූදා හා බෙදල බලන්න හයදාහ තුරට මිල බලාගන්න පුළුවන් බිින්දුු තුනට බිඳුතුන කැපපුවා හමඩික් වන්න බල උත්තරයක් කියන්න මන්දන්න තරමින් හයවරක් හය තිස්සයයි යතුර හතරක් කිතුරුයි හතලිස් දෙකඩ තුර හතයි අ්ටයිද අසුවක් වගේ එනවලමයි මන්ද හරිද කියලා එතුකොට මිල රුපියල් අසුවයිද ආසයි හඳ හරි එහනං එමුත් රැතිෙන ආ පිළිතුරංක තුන හරි ඉළඟට යං පුද ප්‍රශ්න් කාට තරගකාරි වෙළලඳපල කලවන බා්ඩයක ඉල්ලුම් ශිතය කිව්ඩි සමාමනයි හරසියරරින දෙකයි දෙකයින විස්සයි පී ලෙස දැක්වේ මෙම බණ්ඩේ මිලරපිය පහත් දහයත් අතර නම් මෙතාවේ ේ මි පහදහයත් අතර නම්ේතාව කිව්ව පස්සේ අඩ පේනවාන දනකං එක මිල පරාසයන් දෙක්ර ිලා ගියන් දෙකක් අර නේද පුති නම්මතාවේ හන්නේ. හරි ඔය වගේ මිලගනන් දෙකක් අතර නම්මතාවේ අහනකොට භාවිතා කරන්න ඕනිේ චාපනම් මෙතා සමී කරනේ චාප නම් මෙතා සමී කරනේ මොකද චාප නම් මෙතා සමී කරනේ. පED සමානයි Deltaඩ බෙදීම Delta ගුණ කිරීම බෙනැපි එක එකතු කිරීම දෙ බෙදීමවඩ එක දන්න කිවඩ දෙක. හරිේ දැන් අපි පොඩක් හෝක දත්තටිකළ යාගම පුතේ පැත්තක මිලගනන් දෙකකහනව පහයි දහයයි. තු ඉල්ලුම් ප්‍රමාණ හවාගන්න වෙනෝ පහේදිස් සහ දහයේදි වෙනවෙනම. Qවඩ සමානයි හාරසීය දන දනනවේ රිනරින විස්සයිපී කියන සමීකරණට එසල පහාදේශ කරල බලමු. හාරසිය රින විස්ස ගුණකිරීම පහ එකඇනපුතා හාරසීය රින සීය තුන්සීයයිනේ. ඇනම් මෙතැදිි කිව්ඩි තුන්සීයයි. ඊළගට කිවඩි සමානයි හාරසීය රින විස්සයිපී. දහයා දේශ කල බලමු හාරසියරන විස්සගුණ කිරීම දහය හාරසිියරන දෙසීය සමානයි දෙසීයයි දහයේදි දෙසීයයි හරි ඉඟට චාපනම් මෙතාවේ හොයමුම ඔයා දන්නවපුවා මේ වගේ සමීකරණ එක මේ ඩල්ට කිව්ඩී ැදීම ඩෙල්ටී කෙනෙකට කෙලිීම බී දන්න බලුවන් ඉල්ලුමක්කේ බැවමේ පරස් පරය ඉට පස්ස එල්ලුම්මක්කේ බැව් මේේ පරස්පරය තියෙනවා බැවුම තියෙනවපුතේ රෙන විස්සයි. බැෑම පරස් පරතිනෝ නින විස්සයි එනඟි මෙතෙන්ට රිින විස්ස දානවා ගුණ කිරීම. මිලගනන් දෙක පහධන දහය ප්‍රමාණ දෙක තුන්සීය දන දෙසීය සුළුකරන් රිිනවිස්ස ගුණකිරීම පහයි දහයයි පහළවයි මෙතන පන්සී යයි ඔන්නම් මේ බිදුවකට මේ බිින්දුවක් අපපන්න පුළා රින දෙකට රිනයකයි විසි පහයි. ඒ කියන්නේ පහලව රින පහළව බෙදීම විසි පහ රින පහළව බෙදීම විසි පහ කියන්නේ මට පේන විදිහට බිදුුවයිදර්ශම හයයි. තර හරි දේක. රින බිදුුවයිදශම හයයි උත්තරේ අංක එක උත්තරේ අංක එක. හරිනේ පුතේ බිල්තුරංකිකනේ හොදාඒ? ශංන්ග නමටය අන්නුතන ගැගන්න ද්‍යත්ති නො උත්තරයටට ව උත්තර ගන්නගක හුදක් නොත ගද හරි ඔගේ අනුවන්ද එක්තර බා්ඩ එකක වෙදඳ පල තරඟගකාරවේ ඇ තන්න වැදපලේ සැපයුම් ෂිත සහඉල්ුම් ිතත් පහත දැක්වේ යටටිගි රගහන්නපුොතේ ආර්ථික අතරීක්තය උපරිම වන්නේ. මේ ආර්ථි කතරීක්ය නමයිපුතේ යහන්නේ හරිද ආර්ථකතරීක්තය උපරිම වෙන අවස්ථාවතමයි යහන්නේ. යම් කිසි බාණ්ඩක ආර්ථිකතරීක්තිය උපරම වෙන්නෙක් කොතනද ද මෙහෙමනිපුතේ යම් බාන්්ඩික වෙළඳ පළ හැදෙන් න්නේනෙ කොහොමද ඉල්ලුම්වක් ක්‍රයයි සපයවුම්වක්යි ඔහොම සමතුලි තවනාමන ඩැ මේ කඇල්ලට කියනවා පුතේ මේ උඩ ත්‍රිකෝණට කියනවා මොකක්ද පරිභෝගික අතරීක්තය යට ත්‍රිකෝනට කියනවා මොකක්ද නි්පාද නත්‍රීක් එතකොට නිකං මංවාට කිව්වොත් පුතේ මෙතන මලරුපියල් පී තියෙන්නේ මේ අවස්ථාවදි ප්‍රමාණ කි් තියෙන්නේ මේ කිව නැතුව මෙන්න මේ හරියේ කි් එක වගේ හරි කියලා ලකුණු කරෝොත් මේ වෙනකොට මේ ආර්ථිකතරීක්ට උපරිම වෙනවද නෑ ඇයි පාරිබෝගි කතරිීක්ත එතුකොට මෙච්චරයිකොදේ නිෂ්පාධනතරීක්තය මෙන්න මෙච්චරයි මෙන්න මටික විතරයි මේේත්‍රිකෝනය එකතු වෙලා නෑ. අහිනං ආර්ථිකත්‍රීක්ති උපරිම වෙන්න මේත්‍රිකෝනෙත්මේත්‍රිකෝනෙත් ෆුල් වෙන්න ඕන පිරෙන්න්න ඕන. තුර මේ අයි සහ මෙයා සහ දෙන්නා උපරිම වෙන්නේ හරියටම කොදෙන්ටාවම් පස්සෙද. සමතුලිතටාව හා. එනම් පුදේ ආර්ථිකතරීක්ති උපරිම වෙන්නේ හරියටම සමතුලි තබ. සමතුලිතට මෙහා ර්ථිතරික්ක උපරම වෙන්නේ සමතුලිතය එහාගියත් ධනාර්ථිකතරීක්යෙන් රිනාාර්ථිකතරීක්තියක් කඩවුන හම ඒත් අහිමිවන සමාජ සුබසාධනයක් ආර්ථික්ති උපරම වෙන්නේ නෑ. එහින්දා ආර්ථිකතරීක්තු උපරිම වෙන්නේ හරියටම පුතා සමතුලිතේ දී. එන ඕකේ සමතුලිත මලහෙව්නන් හරි සමතුලිත මල හෙව්වහම වෙනවා. පොය ගාන සතුලිත ිලහොයන්න සතුලිත ි ද තමයි ආර්ිතික් උපරම වෙ හො බල හස්සය පනහා රන පහළවයිපි සමානයි රින එකසය පණහ දන දහයයි පි මෙයා මේ පැත්තරගන්න එතුකට නමසීයයි නේද නම්මසීය සමානයි විසි පහයි පි දෙපැත්තම විසි පහෙම බෙදූ වහම මෙතනෙනවා තුනයි තුරි පහළවක් එකසය පනහට හයයි තිස්සය සමානයි පී කියලවගේෙනවාන්නේ ියල් තිස්සයේදී කලු තිබන දන හදේ හරි දැන්තරු ත නදපුතේ අර්ථිතතිරෙක හරියටම උපරිම වෙන්නේ සමුතුලි අවස්ථාව කියනක අනන්නේේ හිතතිගෙන තන්තමයිට ගෙනගන්න කටනක් තිීර තියෙනොද හරිඩ පස්සේ ප්‍රශන්ග දහය එක්තරා බාන්ඩයක පහත තොරතුරු ඔබට සපය ඇත ිලරපියල් දහයිල්ලා අට අඩු වෙලා තියෙනවා මුළුවයි බාරය ්ඩා සයිසිය දල දෙදා සාරසියට වැඩිවෙලා තියෙනවා ුපියල් ආම්මමුලු අයබාරය දීල තියනෙ අගින් අහන්න පුතා මිලරුපියල් අටේදදි නම්මතාවේ. ඒ ගාන හදනකොට අඩ දීලතියෙන මිලයි මුළු අයබාරයයින එක මිලයි ඉල්ලුම්ක්‍රමාණයේ දෙක හොයාගන්න වෙනවා. මිලරුපියල් දහයේදී. අයබාරතියනව එද්දා සයසයයක් පුදේ අයබාර එදදා සයිසිය න ඒ එක ිලෙෙන් බෙදල බලන්න එතුරාට ප්‍රමාණි හවාගන්න පුළන් ප්‍රමාණිකසිය හැටයි හරි ඊළඟට මලරුපියල් අටේදී අයබාරය දීලතියනවා දෙදා සාරසියයි දෙදාසාරසිය බෙදල බලන්න පුදේ අටෙන් අටටවරක් තුන විසි හතරයින ඒ න තුන් සයයි එතන ප්‍රමාණයේ ැන්වාඩ පුළුවන් මිල රුපියල් අටේද නම් මෙතාව හොයන්න නම් මෙතාවේ හොයන්න පඩ සමානයි ඩෙල්ටවඩ බැදීම ඩෙල්ට පී ගුණකිරීම පීපැදීම කිවඩි ඔන්න සමීකරන තැම් මේක ෙල්ට කිවඩ ධන බාන් මෙතින් මෙති නම් මෙතින්ට මට පේන දිර ැසිහඇතලි හි තියෙන්නේ දෙෙල්ල පීතියනෙ රින දෙකයි දෙකින් අඩු වෙලානි මිල රුපියල් අටේ දියහන්නේ අටේදි ප්‍රමාණය තුන් සියයි ලමුගේ මක් හලා සුළු කරගන්න පුළුවන්ද කියලා අට දෙකෙන් බෙදුවම් පස්සේ හතරයි එකයි දාහතර තුනෙන් බෙදාවට බෙදන්නේ හරි දා හතර හතරෙන් ගුණ කරන හතරවක් අතර දාසය එකක් කිරීහතරකය හතරයි පහයි පණස්හයයිද දන්න නෑ බලන්න බෙදීම තුන පහට තුනේවා එකයි විසි හයට තුනේ ඒව කිය දළමයි තු කියන්නන තිහක්න එකයි දශමා අ්ටයි කයි දශම අටයි හයයි හයයි හය වගේ තමයි යන්නේ හතු ගුත්තරයක් තියෙනවාද කැදසම අටයි හත කියලා තියලා එන පු ඒ එක වෙන්නඇති උත්තරේ කඇදසම අටයි හයැයි හයයි හයකි කිය යනෙහින්දා එක සමවර්ත වෙන හින්දා තේ ැදසම අටයි හත කියල දාලා ඇතින චෙක් කල ගන්න එතොට මං උත්තර දියටට දැන්ට මක්කරනව දහය දහයි දෙක එකයි දස්සම අටයි හත මෙතෙන්ට රීන දාගන්න හොදේ රීන එන්න ඕන බොදු මේ අරී ීන එක දස මටයි හත තමයි උත්තරෙන්න්න ඕන වෙන එකක්තම් බල්ල කියන්න හොද කට්ටිය කිසි කමෙන් එකක් නෑ හැලොහුල්මනක් නෑ හෙනවදසාමාමනිදිර වැඩේ නවද කට්ටලා මන වෙන්නේ නැේ හාහරිහදයි එක දෙසමා හරි පුද ඉඩස්සේ එකොලොසන් ප්‍රශයේිඩ යන බාන්්ඩ වර්ග පහට අදාල සැපියම් ශෂත පහත දක්කේ කිය දී තින අගේ අහනනි පුතේ මිලරපියල් පනහයේදී සැපයුම් නම් මෙතාවේ ඉහළ මාගයක් ගන්න බාන්්ඩෙමොකක්ද කියල තම යපි අහන්නේ. පුදේ ඔය සැපියුම්වක්ට ටිකේ ස්භාව අරගෙන බැලුවොත් එහෙම මෙන මෙහෙම සපියුම්වක්ට ටිකක්තම ය තියෙන්න්නේ මං ඕක ඔක්කොමටි කඳින්නම් එකම කණ්ඩාංග තලයක? මෙහෙම ඇන්දොත් එකමිල සපයුම් ප්‍රමාණ පළවෙනි එක ධන සීය දන දහයපී එකැන එයා පටන්ගන්න මෙෙන මෙතරින් දන සීයෙන් පටන්ගන්න ඕන ඔතුමයි එක එක පිදාමූ ඒ කියලා ඔන්න ඒ කියන වා්‍රේ දෙවනි කෙනා බී එයා රින සීයම් පටන්ගන්න එකැන වෙන මේ හරෙන් තමයි එයා පටන්ගන්න එයා බී තුගෙන කෙනා රීන දෙසයෙන් පටන්ගන්නේ තොර මෙයා රිනසීය කියන්නේ මෙන්න මේ හරිය වගේ නං රිනසීය ඊලංකෙන රීන දෙසය කියන්නේ මේ හරියනෙ ඒකයන්න එයා මීට වඩා උඩින් යනවා ඊළඟට අනි දෙන්නාගෙන් දෙන්නම පටන්ගන්න මූල ලක්ෂෙන් එක්කෙනකුගේ බැවම පොඩ්ඩක් වැඩි අනිත් කෙනගේ බැවම පෝඩක් කඩ හමයි තියන්නේ ක මෙයා ලකුණු කිරවුවොත් අපිට මෙයා ඊ කියලා ලකුණු කරන්නන්න බැෑෝමටිකක් වැඩිෙනාමයා ඉටුඩින් එකනා කවද ඩී කියලා න්නොහොම දැබුද ිරුපියල් පනහිදි නම්ේතාවේ වැඩිමකා ගෙද කෙල් හනවා අපි දැම් මෙයා බලාගෙනාවොත් මෙයාගේ හැමලක්ෂයකම නම්මතා සංගුණ එක අගේ එකට වඩා අඩුයි පනම්වෙෙන එකට වඩා අඩුයි මේ දෙන්න ගත්තොත්පුේ මේ දෙන්නගේම නම්වෙතා සංගුණක හැම වෙලාම සෑම ලක්ෂයක දීම එකයි ගත් සෑමලක්ෂයකදම නම්බතාවකයි යාාගෙත්තෙකයි මෙයාගේකට වඩා වැඩි හැබැයි මෙයාට වඩා මෙමයාග වැඩි හරි එහෙම බැලුවොත් නම්බෙතා සංගුණකයාගේ වැඩි ම්‍යයක් ගන්න සීගේ මෙයාගේ උඩින් මන්න කෙනාගේ හරද එන පොේ උත්තරයංක හතර සී බා්ඩය කියන තමයි හරි උත්තරයක් ඉෙතර ගන්න වෙන්නේ හරි හිට පස්සේ අපි අං නිීළඟ ප්‍රශ්යට දැන් හෙමින් කරන්න පුලුවන් නොත්ති ඔගුල දන්නවන්නේ මේ ප්‍රශ්ඩිකරන්න සසා ඔගුලගේ කාල ැම්මේ දවස් හතරයිය හිද අන්තිම තපරත් වටන හිද ම මේඒක් ප්ඩික් වන වගෙන් සාකච කරනය අන්න හොදේ හරි ඉළඟර පුදේ කිව්ලි සමානයේ හයිසිරෙන දහැපි කිවවෙස් සමානයි සිය දන දහඇපී ඊත බද පලේ අව මිලක් ලෙස රුපයා හතර නියමරේ නම් අධිසැප්ිම රජය මලදී නොගන්නේ නම් අහිමි වන සමාජ සුපසාදනය. එක අපි පොඩි දල රූප සහනක පොඩි අදහසක් ගන්න ඇන්දොත්ත එහෙම මේ බාණ්ි ඉල්ලුම්වක්්‍ර පුතා මෙහෙම එකක් සැපයම්වක්ේ මූල ලක්ෂට වඩා තරමක් ඉහලින් ගමන් කරන මේවක් ආනෑ මූල ලක්ෂට වඩා ටිකක් පල්ලෙහයෙන් එන්නේ පුතේ මේ මම හිතන්නේ ඕක ෙනසීය අප රෙනසය දාලා ගාන හදමු දාලගන න්නේ ැත්තම් අපි වෙනස් කරගම හොදේ එැයි ගග පල ොක සතුලි හොල බල බොඩ සමතුිත හොල කියදනක් සමතුලිතේ හයසීය ීන දහයි පී සමානයි අි මෙයාට රීනදාගමු රීනසීය දන දහයි පී යාම හෙටගෙනවොත් එහෙම හස්සීයයි සමානයි විස්සයි පී දෙන්නම විස්සෙම් බෙදුවොත් මේ කැපනවා මේ එකර මේක තිස් පහයි අවමමිල පණවන්නේ හතලිහයි ඕ මෙතන පුතා රීනයෙන්න්න ඕනෙ හො සමමුතුල මලට වැඩිවිිලක් වෙන්න පැපුතේ වමල හින්ද එතන හතලිහයින සමතු මල තිස්පායි එක එක හරි. එන සමයකරන දාගන්න රීන සය දන්න දහයපය කියලා හරද හරි දැම් මේක හගත්තත් එක්ක හින්ද මෙතන දාගන්නව සමතුලිත මිල තිස් පහයි අවම මිලක් පණවනවලු මෙන්න මෙහෙම. ඒක හතලිහයි. ත්‍රාවම ිලේයටතේ සැපයුම් ප්‍රමාණය හොයල මෙතෙන්ට දාගමු ඒවගේම ඉල්ලුම් ප්‍රමාණයත් හොයල මෙතෙන්ට දාගමු. කොහොම හරිපුතේ දන්නවා අබම මිලක් පනවල අධිරෙක්ට මිලදීකන්නේ නැත්තං මෙන්න මේ ම මේ පාඨ කරන කොඩස වර්ගඵලය තමයි අහිමි වන සමාජ සුභසාධනය වෙන්නේ. එතකොට, අඩ මේක අහිමිවන සමාජ සුභසාධනය හවාගන්න ඉතා කෙටි ක්‍රමයක් භාවිතා කරන්නත් පුළුවන්. එහෙම නැත්තං මේකර සාමාන්‍යයෙන් භාවිතා කරන ක්‍රමේ භාවිතා කරන්නත් පුළුවන්. මම්පුතා සාමාන්‍යයෙන් භාවිතා කරන ක්‍රමේ භාවිතා කරන එක හදන්නන් හොද. මුලින් මේක සමුතුලිත ප්‍රමාණය හවාගගේ නිමු සමතුලිත මල විතරයි හෙවවේ. සමතුිත ප්‍රමාණි වාගන්න හයසීයරීන දහයයිපී කෙන සමීකරණය අරගෙන, හයසිීය රින දහය ගුණ කරනවා සමුතුලිතමිල කියෙන්ද තිස් පහෙක්. එතකොට ළමයි හයසියරින කියද දරුවූ තුන්සිය පණහයි ඒ කියන්නේ එනවා දෙසය පණහයි. තිස් පහේදි ප්‍රමාණය දෙසය පණහයි. ඉඩබස් අපි බලමුද හතලි හෙදි ප්‍රමාණි කියද කියල නික හතල ේදි ප්‍රමාණ කියද කියලා ම මේකටම දාගන්නන් ඉල්ලුම් සමීකරණය හින්දා දැන් කමන් එැහැනි තින්නේ හතලිය කියලා දා ගන්න එතොරපුතේ මෙතර හාරසියයි තොර මෙතන එන කියද දෙසීයයි. ආහිනං හතලි හෙදි ප්‍රමාණිතිනො දෙසීයක්. තවපුතා මට මේ වැඩේ කරලි වැර කරන්න ඕනි වෙනවා උපරිම ඉල්ලුම් මිලයි අවමස් පයුම්බිලයි හවාගන්න. එදකත් හොවාගන්න උපරිමිල්ලු මිල හව්වත් හයසීය පන දහයයි පී කෙන ඉල්ලුම් සමී කරනය කිව්ඩිට බින්දුව දාලා. මෙයා මේ පැත්තරගේනෙ තුට දහයයිපී සමානයි හයසීයයි ඒකන පුතා මේකට මේ කැපවම් පස්සේ පී සමානයි හැටයි කියලෙන්නේ හරි ඔහුල එහම කපනන්නේ හොදේ ඔගුල්ලු සාමානිදිර ගන්න හදරන මේ ඉක්මට හදනවා ඉඩ පස්සෙලමයි මේ අම සැපිම්මිලත් වාගමු බලන් අබම සැපියම්මල හවාගත්තො ඒේක හොයන්නේ කිව්වෙස් සමානයි රිනසය දන දහයයි පී කෙන සමීකරණ ගන්න මේයා බිද දාන්න කො පුතේ යාම කිලි මෙ තෙන්ටගේ එන්න පුළුවන් තුෝට සිය සමානයි දහය පි මේකර මේ කැපුුවම් පස්සේ දය සමානය පී එන පුතා මෙතන දහය හරි තවපුතේ මට චූඩි වැඩක් ඕනි වෙනවා මේ වැඩේ කරන්න ඒ තමයි හරියටම මෙන්න මෙතන්දි මෙන්න මෙතන්දි තියන මලකීයද කියලා හොයා ගන්න එක නැතුව මේ ගන්න හදන්න බෑ ඒක හොයාගන්න නං මම ගන්නව ඉල්ලුම් සමී කරන කිවඩී සමානයි හයසිරන දහයයිපී. ඒක කිවඩීට දාන්න දෙසය මෙතන්ට දෙසය දාලා ිලහොයන්න. මටඕනි දෙසීයේදී ඉල්ලුම් මිල හොයා ගන්න හරි දෙසය සමානයි හයසියරන දහයයිපී මෙ මේ පැත්තර ගෙනාාව හම දහය පී සමානය මේ පත්තර ගෙනන්න පුා තු හැසිය දෙැසේ එකඩුලලා හරසිය වෙනවා මේකට මේක කැපුනම් පස්සේ පී සමානයි හළලහයි. එහෙම වෙඳ බෑ මොකදන ආසොරි ඉල්ලුම් මිලනවෙේ මට මේකදි හාගන්න ඕනේ සපයුම් මිලපුදේ සපයුම් මේක සපයුම්වක්්‍රයන සපයුම්වක්කේද සපයුම් මිල සපියුම් සමී කරණ ගමෝ Qුවස් සමානයි සීය දන දහයයි පී අන්න දැම්මන් මෙතින්ට දෙසිය දාලා සීය දන්න දහයයි පී ගන්නවා තැ මෙයා මේ පැත්තර ගන්න මෙයා මෙතන් රීණනි ස්ොරී රිීන යා මේ පැතරාම් පස්සෙපු දේ තුන් සීය සමානයි දහයයි පී වෙනවා දැ මේකට මේ මේ වකරම් පස්සේ තිය සමානයි පී අන බෙතෙන්ටන්නේ තිය දැන් හොන්න තියන සරල ක්‍රමය තමයි මේකක ක ප්‍රශයන පුදේ කෙඩි ප්‍රශ්යන් තන එක නිසා ප මට ට ලොකුදයක් කරන්න න නෑ මේක කෙඩි ප්‍රශ්නයක් නිසා අපිමත්‍රිකෝණ වර්ග පලය හයනවාමත්‍රිකෝන මේ පාද දිග දහයයි තිහයි අතර දිග දහයයි සමගෙන හතලිහයි තිහයි අතර වෙනස දහයයි මේදුරගත්තම් පස්සෙ පුතාමදුර පණහයි දැම් බෙදන දෙකින් මේක දෙක මිම් පස්සෙ පහයි ා සිපහයි දෙසීය පණහයි කරතම යුත්්‍රයෙන්නේ එද පිළිතුරංක දෙක පැලින දෙසය පණ ඕක එහෙමනැත්තන් තවක්‍රම තියනවා අනිත්කම කිව්වොත් ඉස්සල මේ මුළු ආර්ථිකතරිීක්ත හොයන්න මුළ වාර්ථිකතතිරික්ක හොයන්න ළන් හැටි දහයක් කඩු කරන්න තුකට පණහයි ආයගුණ කරන්න මේ දුරින් ඒකන්නේ දෙසීය පණහෙන් බෙදන්න දෙකේ විසි පණහා දෙකෙන් බදුවන් විසි පහයි විසි පස්සරක් විසිපාහයසිය විසි පහයි බිදුවයි හයිදාස් දෙසිය පනහයි කලින් ආර්ථකතරෙක්ය හොඳ ඉඩ පස්සේ වාටායි පස්සේ ආර්ථිකතරීක් හන පු නමේ ්‍රපීසිය මේ වර්ග පලය හොලා මේ ත්‍රපීසි මේ වර්ග පලුවන්න මේ පාදේ දිගගන්න ඒ පාද දිගත්තන් හැටෙන් දහය කඩු කරම් පණහායි ඒක දෙතු කරන්න මේ පාද දිගගන්න දහයයි ඊට පස්සේ ගුණ කරන්න මෙතන් දම් මෙතෙන්න්ඩ දුරක කියෙන්ද දෙසීයේ බෙදන්න දෙකින් දෙසිිය දෙකෙන් බදවා හම සීයයි පණහට අඩු එකතුකරාඩ පස්සෙ දහයක් හැටයි හැට ගුණ කරාඩ පස්සෙ පුතා සීයෙන් හයදාහයි දැන් ඉඩ පස්සෙ මේ ආර්ථිකතරීක්්‍ර දෙකාතර වෙනස ගන්න හයිදාස් දෙසිය පනහෙන් අඩුකරන්න හයදාහා ඒත් ආටනවා දෙසිය පනහයි කියලා හරි හෝක තමයි යුත්ත්‍රය විදිර ගන්නවෙනේ එම කොහම හුවත් උත්තරයි දෙසිය පණහාවදේ මේ තනින් හදන මංවාට මේ පොයින්් එක පැල්ලි කරන විතරයි ඒරෙන්න්න මේක මේ බලන්ඉන්න මේ පාඩන්ග අවෝධයක් නතිදරකට මේ මුක්ද්ද කරන්න කෙනෙක තරෙෙන් ැපුතේ හොඳේ ම දෙදස් විසිතුුණ සස්පල විභාහගේ ඉලක්ක කරගෙනන්න දරුවන්ට පමණමයි එගුලන්ට තේරෙන මට්ට මේ උගන්නන් හොද ඔගුල්ලෝ ඇවිල්ල දැම් මේ වෙනකුට මේ සබ්ජෙස් එකේ මේ මේකෙන සංකල්පොල හොඳ තැනට අබදරෝඩිකක් හරි අඩු දෙකා මාරත් තිස්්‍යපිත් එක්ඉඳලා මේ වගේ ගනන් හදලා ගලටමහෙමහින් දා ගන හදනකොට දන්වාවට පුළුව හැ මං කවදාාවත් ව ගුලන්ට මුල් කාල දි මහම ගනන් හැදව න හොද හරි අපියන් ගළඟ ප්‍ර් ඊළඟකි හනවා මේ බාන්්යක් තියන තර කා බදල ලවබ බන්ඩයක් ඒ ල්ුම්ක්්‍රේ ස මක්ක දීල තිනව යට රපිය ධයික සාධායක් පෙනවුවට පස්සේ අහිමි වන සමාජය සුභසාධය හනවා දක පොඩ චට්ක ගහ නන්න පපුතේ න හදියුණ සහදාාරයක් දින්න වා දුන්නහම මොද වෙන්න ක එකල පොඩිචාටක් හකිර චාට ගාගම්බල කොහොමද වෙන්නේ ඔන්න පුදේ බාණ්ඩ තියෙනවා මිල ප්‍රමාණේ ඉල්ලුම් වක්්‍රය සපයුම් වක්්‍රේ ් හමන තියන්නේ ඉඩ පස බුද සහධාරයක් දෙනකොඩි තිං මේක එස්නේ මේ ඩීන සහධරයයක් දෙනකට මොකද වෙන්නන්නේ සපයුම් වක්ක තින් දකොඩ විතැ වෙන මක දකොඩ වි තැන් කරන මේ එන්න වහෙම එ එක එතකොට නව ප්‍රමාණ මේ නවමල මේ ඉට බස්ේ මෙන්න මෙතන මේ නි්පාදක කට ලැබෙනමිල ඔයා අහිමි වන සමාජ සුපසාදයටහගන්න නො වම ්‍රිකු ඩ ල ඕකනඕක හොයන්න අපි මොනාද දැනගන්න ඕොන මුලින් අපි දැනගම කලින් සමතුලිතමලයි ප්‍රමාණයි කියද කියලා ඒක හොයන්න පුළුවන් අර දෙක සමාන කරන්න හස්සය පණහාරීන දහයයි පී සමානයිති දෙසීය පනහා දන දහයයි පි මෙයාගේන්න මෙහිටතු කළකුේ දහා සමානයි විස්සයි පී දෙපැත්තම වෙදන්න විස්සින් එතකොට පණහා සමානයි පී කියලා ආවා එනම් මෙතල පණහායි එරවස පනහිදි ප්‍රමාණය හොය නහස්සය පනහා රින දහයයි පී හස්සිය පනහා රින දහය ගුණකිරීම පණහා හස්සය පනහා රින පන්සීය ඒ කියන්නේ දෙසීය පණහායි මෙතන දෙश पए ත හනෝ සහनाධාරෙන් පස්සේ समතුलिත मिलाයි प्र්‍රमाණයි सහनाधारරෙන් පස්ස සමතුලිත मिल සහ प्र්‍රमाණය වා ගන්න නං සැපयම් සමීකරने වෙනස් කර න්නනने හनादााරෙන් පස්සේ සැपම් සमीීකරने එන्यए समाटीर ने समाननई आरिන දෙशීය පනහා දන්න දහयाයි पीनेහි මේක පීට එකතු කරනව සහනාධාරය දහය. අමට පේ නෑනේ. Qට සමානයි ්‍රීන දෙසය පනහා දෙස පණහා දන දහයයි පීනෙ තියන්නේ සහනාධාරයක් හිදපුතේ මේ පීට එකතු කරනව සහනාධාර දාය. පඇැඟදි මේ අයි සුළු කරන්න ඕනිහේ හස්සය පණහා, රීන දහයයි පී සමානයි රීන දෙසීය පණහා දන්න දහයයි වරහන් ඇතුළේ දහය පිදන ඔන්න හම දැඟතින් හස්සය පණහා රන ළමයි මේ කහදල දෙන්න පරලන්න මට උත්තරී කිරිගරබවන්. රීන දෙසය පණහා දන මෙ මේගෙන් ගුණ කරම් පසේ දහයයි පී යි මේයාගෙන් ගුණ කරම් පසේ සීයි. ඉට පසේ හස්සය පණහාරෙන දහයයි පී සමානයි මයාමයාශුලු කරම් පස්සේ ර එක සය පනහාදන්න දහයයි පී ඊට පස්ස මකෝ කරන්න මෙයාගන්න මේ පැත්තට ඉට පස්සෙන් නමසීය සමානයි විස්සයි පී දෙ පැත්තම විස්සෙෙන් බෙදුවම්පස්සේනවා මේකට මේක කැපෙනවා හතලිස් පහ සමානයි පි තාහන අදරෙන් පස්සේ බාණ්ඩෙමිල රි මත මේක පණහයි මෙතන වරද්දල තියෙනවා සහනාධාරයක්නේ සහනාධාරයක් වුණ හම මෙහෙම රූපසට අහනාදන්න බෑ හරිද මේක කලින් තිබ්බ එක සහනාධාරයකතිපුතේ සහනාධාරය පෙන්නන්නේ මෙන්න මේ රේකා දෙකතර පරතරයෙන් අන්න අපිට වරදින තැනක්නේ මෙන්න මේ රේකා දෙ අතර පරතරේන සහනාධාරය වෙන්නේ එතකොට මෙන මෙතන තමයි නිෂ්පා දෙකෙට ලැබෙන විල මේක තමයි අලුත් ඕොන දැම්පුතා අලුත්මිලා පිට ආවා හතලිස් පහයි හොඳේ අපි හොයන් ඕෝනි මෙිනමේත්‍රිකෝන වර්ග පලය සහනාධාරයක්න එතකොට තව මේ හතලිස් පහටට සහනාධාරය දහයක් එකතුූනම් පස්සේ නිෂ්පා දෙකෙට ලැබෙන විිල මෙතන පනස් පහයි දැන් ඇති තොරතුර ටික දැන්ඉතින් මෙතනි දම් මෙතෙන්ට දුර සහනාධාරය දහයයි මෙ ම් මෙතෙන්ට දැනගන්න පෑ ඇතුකුට පීමේ මෙතන කලින් දෙසය පනහනේ අපි දැනගන්න ඕන මේ අලුත් සමුතුලිත ප්‍රමාණය කීද කියලත් ඒකත් හොයාගමුක අලුත් සමුතුලිත ප්‍රමාණය හවාගන්න ගන්න ඉල්ලුම් සමී කරණය කිව්ඩි සමානයි හස්සය පණහරෙන දහයයි පේ ඕකේ හස්සය පණහරෙන දහය ප කිරීම දාන්න පුතේ හතලිස් පහ එතකොට හස්සය පණහාරන හාරසය පණහා එතකොට එන තුන් සීයි එකන මෙතන ප්‍රමාණය තුන්සයයි හරි දක් පට තු ිකෝන වර්ගපලය හොයන්න ොුව මේ ිකොන වර්ග පපල දැ හ කොතයිද හොයන්න මෙතරින් හොන්නද මෙතරින් මේදුර දහයයි ගුණ කරනවා මේ දුරින් මේදුර එතැන තියන පුතේ පනහායි. බදීම දෙ මේක මේකෙන් බෙදවා මෙතන පහයි පහ පනහෙන් ගුණ කරම් පස්සේ විසි පහය බෙන්දු අයි දෙසීය පණහා එතනත් උත්තරය එන්න දෙක දෙසීය පණහායිහරි අ මුලින්ම මේ ප්‍රස්ථාරිගහපු දිය වැරදි ප්‍රස්ථාර්ගහපු ද හදාගන්න සිමක්ක දකුණට විතැන් කරලා මෙන්න මේ පරතර දාල නි්පාද කෙලබෙනමිල මෙතන්ටෙනවා ඉඩවස ට ති ඩේටි කොක්කොම හගගේ අපි මෙනමේ ්‍රකෝන වර්ග පල පහගත්තන්හරි මේ කළමයි හුවද අර සාමානින් අපි භාවිතා කරන මේ එසේඒකදී හදන සම්පූර් ගාන හදන්යන්න ඔන්නෑ හොද ඒමදනිකොත්තොට වෙලා නෑ ඒහින්දා එMCී කිුව එකක් මේ වගේඉක්න්නට පුළුවන්තරන් එක් පට උත්තේ ගන්න ඕ ගන්න ළුවන්තරන් එක්ට දන බරන්න පොඩිපරි හදි්‍යයට හද්ද කැඩලුුවෙනවානවාරෙන් ඒවා අවුම කරගන්න ත්‍රයි කරන්න එතරම් ගාණටි හදන් රිපුොද අපි දහතරටයන්ද තරගකාර වෙෙලඳර ලුම්හ සැපිය මශ්ද පහත දැක්ේ ව කිිෝග්‍රම් එකක් ස ුපියල් හැක සහතික මිලක් නියම කරනලදී සහතික මල ඇතේ මුළු වෙළඳ පොල සැපවුම වෙලඳ පොලට ලංඟාබීමෙන් පසු ව කිලෝවක ිල මොකක්ද කිය හන්නේම මේක මකන්නං හරි එකත් පුේ මෙන මේ වගේ චාට්ට එකක් දාගෙන සරල කරගන්න මේ වගේ බාණ්ඩයක් මෙන්නමල ප්‍රමාණය ඉල්ලුම් වක්්‍රය සපයුම් වක්්‍රය ඉඩ පස්සේ වාට කියන්නේ කොමමාරම එකට රුපියල් හැටක අපි දන්නේ සමතුලිතුිල කියද කියලා සමුතුලත ප්‍රමාණක කියයදකලා අපි දන්නෙත් නෑ හැබැයි පුේ මේකට හැටකට හැටක සාතික මලක් අනවලවලු ට පස්ස සහතික මිල පැනුවට පස්සේ අපි හොයන්නෝඕනී ඊට පස්සේ වෙළඳොළටන්න බාණ්ඩ ප්‍රමාණය කොච්චරද කියා හැටේදි ප්‍රමාණය කොච්චරද්ද කියලා හොයලා ඒ බාණ්ඩ ප්‍රමාණය මෙහේම වෙළඳ පොලට ආවම් පස්සේ පාරිභෝගිකයෝ ඉල්ලන මල කියද මෙ මේක කියද කියලා හගන්න තර මේක හගන්න පුදේ සමතුලිත මිලස්සා ප්‍රණ ත්තරම හොයන්න ො නෑ අි මුලින්ම බලුම හැටේදි ස අපේ උම් ප්‍රමාණය කියද කියලා මෙතිෙන්ට එෙන්නේ ගන්න ඒකට සැපයුම සමීකරනේ කිව්වස් සමානයි රින අසුව දන අටයි පී ඕකන අපි මෙතන පීට දාමු හැට රින අසුව දන අට ගුණකිරීම හැට එතකොට රින අසුව දන අටවරක් හය කියද ලමයි. හතලිස් අටයිද එනං හාරසි අසුව හාරසි සුවෙන් අසුවක් අඩු කරාට පස්සේ හාරසීයි එනම් මෙතන තියෙන්නේ හාරසය ඉළඟට බලන්නපුදේ හාරසීය පාරිභෝගිකය ඉල්ලන මිලකී යද කියලා ඒකට ගන්න ඉල්ලුම් සමීකරන කිවඩ සමානයිහෝ පන්සීය බිස්ස රින හතරයි පේ දැන් මෙතෙන්ට දාන්න හාරසය හරසියක බණ්ඩ ප්‍රමාණක ීරනයව ිලන බලන්නව. පය විස්ස ධන හස්රීරන හතරයි පි ඊළඟට මෙ මෙහෙට කෙනල මෙයා හටගේම එ එකකට හතරයි පි සමානයි පන්සීය විස්ස අඩුකිරීම හාරසීය තෙනවා හතරයි පි සමානයි දෙකසය විස්සයි දෙපැත්තම බෙදනවා හතරෙන් මේකට මේක කැපෙනවා පි සමානයි තුො අත්තිහායි කියලා තිහයි ද ළමයි උත්තරේ බලන් තියි පිළි තරංක දෙක ශෝග නන්තුනක් හොදේ ශෝග නතුනත් තනහදන්න තහද යිරයි හරනේ ළමයි මේ ප්‍රශ්ංක දාසයටයං අපි දාසනේ පහළහ ආයතනයක කෙටිකාලින්න සැපියුම්වක් පේ වන්නේ හොදර මතකතනක් පොනතරග කාරි ආයතනයක සාඋනම නිෂ්පාදනා යතනයක කෙටිකාලන සැපයවම්වක්ක්‍ර වෙන්නෙ පුදේ ආන්තික පිරිවෑ වක්්‍රේ හැබැයි කාට ඉහලිහිට න්තික පිරිවෑ වක්්‍රේද සාමාන්‍ය විචල්ල පිරිවැෑට ඉහලිම් පිහිටි ආතිපිරිවය වක්්‍රේ ගොඩාත් දන්න එකක්නේ. හරි එන පුොද උත්තරය අංකක ආන්තික පිරිවෑ වක්්‍රේ සාමාන්‍ය විචල්ල පිරිවය ඉක්ම වූ කොටස සාමාන්‍ය විචල්ල පිරිවෑයට වඩා උඩින් තියෙන ආන්තික පිරිවෑ වක්්‍රය අපි පිරිවෑ පාටම පට්ගහපු එකක් සරනංකරාදනනි ස සාමන විචලප්‍රයයක්ක්්‍රේ අන්තිකපරයට වඩයි හෙලි මොකද සාමාන විචල පිරි වැඩ වඩායි හෙලම්ිට න්තිප්‍රිය ක්්‍රේ මෙහෙම සාමාන්‍ය විචාල ප්‍රියාවක්‍ර ගමන් කරනවා ආන්තිකරා ක්‍රමයාගේ අවමලක්‍ෂ කපාගෙන යනවා ඇගේ මෙතැනින් උඩ ටික. ඔන්න එකටික තමයි කෙටිකාලන්න සැපියම් වක්ක වෙන්නේ. හරි ඉඩබස්සළමයි ප්‍රශංක දාසයට යම්ඹබලන්න දාසේ තියෙනවා. මෙ රප සටහනය පෙන්නුම් ක නාකාරයට පිරිවෑය සහ ල්ුම් තත්වයකට මොද දෙන තරඟකාරී නිෂ්පාන අයතනයක් තමනි ව එකස්රී ආයතනයක් තමනිමයවම කිව එක සිට කිව් දෙක දක්වා වැඩි කරන විට හරි බලන්න මේක ඔය ලාබු පරිමනය කරන රූප සටහන පුදේවා ලාබපු පරිමණය කිරීමේ නීතියෙම බලාගන්න ලාබුපරිමණය කිරීමේ නීතිය තමයි ප්‍රමාය මොකදද මෙහෙම ගමන් කරනවා ආන්තික පිරිවෑවක්්‍රය මෙහෙම ගමන් කරනවා ආන්තික අයබාරව ක්‍රේහෙවත් නිලරේකාව ලාබු පරිමණය කිරීමේ නීතිය කියන්නේ හර්ගයටම අන්තිකයිබාරිය ආන්තික පිරිවැඩස් පන වෙනවස් තමඟට තීරිපාඩි වැර හිගන් එක කතාවක්ීම ලෙකුේ ටම මෙන්න මේ අවස්ථාව මෙ අවස්ථාවදීඒ නිෂ්පාදනා ආයතනය ලාබභ උපරිම වෙනවා. වාගාාවතියන රූපසට හන්ට නුවොපුතේ කිව් එකේදී. හරියටම ලාබපු පොරිම වෙනවා. එතකොට කිව් එකට වඩා ඉස්සර හටගියොත් මක දර හිගන්නා එක හන්දියකින් එහාට යනකොට ඒ හන්දියෙන් එහාට ඉන්න කටේට සල්ලි දානමිනිස්සුනුවේ කටේ තින සල්ලි ගන්න මිනිස්සු. එහින්දා මෙතනින් එහාත ගියොත් පුතා වෙන්නේ තමන් පොදී බැඳ ගත් පුරෝගත්ත ලාබටින් එක ආය තික ටික ටික අඩුවන්නේ එක මොකද අමතර බාණ්ඩේකයක් නිෂ්පාධනය කරනකොට මුළුව අයබාරයට අලුතින් එකතුවන ප්‍රමාණය තමයි ආන්තිකයිබාරි කියලා පෙන්න්න එෙමේ. නමුත් අමතර බා්ඩේකයක් නිෂ්පාධනය කරනකොට මුළුව අයභාරයට අලුති එකතුවන ප්‍රමාණයට වඩා මේ බලන්න වැඩි ප්‍රමාණයක් මුළු පිරිවැයට එකතු වෙනවා. ආදෑමට එකතුව වෙනකට රුපියල් දහයක් පිරිවවැයට දොළහක් එකතු වෙන වෙන්නේ ලාබ ගොඩෙන් ලාබ අඩුවෙන රින ලා බැහැදිලලා ලාබා අඩුව වෙනවා රිනාආන්තිකලා බැවිල ලාබා අඩුව වෙනවා සමයක උත්තරේ තමයි ලාබ අඩු කරගනය කියනෙක හොඳ දාසේ ලාබා අඩු කර ගනීමකක් දුත්තරේ තුන්න හරි අපියන් දා හත එක්තරා කර්මාන්තයයක්ක නිෂ්පාධන අයතන විශාල සංඛ්‍යෝකින් සමන්ධිතන අතරඒ සෑමආර්තනයක්ම සමජති බාන්්ඩ නිෂ්පාදනය කරනවලු මෙම කරමාන්තය තුළ එක් අයිතර මහනදෙන ලුම්වක්ට පහලට බැවම්වන්නේ නම් ඒ ප්‍රකාශ කළ හැක්කේ පාතසඳහන් කවරකරුණත් මගින්ද. පුතේ මේ ඔය තියන ලක්ෂණ ටික කියවනකොට අපිට නිගම් මතත්වෙන්නේ කොයි වගේ නිශ්පාදනනායතනයත්ද. කර්මාන්තය තුළේ නිෂ්පාදනනායතන අති විශාල සංඛ්‍යාවක් එන්නවලු සෑම අහිතනයක්ම සමජාතිය බාඩ නිෂ්පාදනය කරනවලු අපිට මැවෙන්නේ පූර්ණතරග අරී නිෂ්පාදනනායතනයක් නේද. ඕ. පුදේ පෝර්ණතරගකාරී නිෂ්පානනායතනයක් උනානං අනිවාරින් ඉල්ලුම්වක්ක ඉල්ලුම්ක්කයක් එෙන්න්න ඕනිද. ප්‍රමානක්ෂයට සමාන්තර පූර්නම් ඉල්ලුම්වක්කයක් එන්න ඕෝනි. එතොර කර්මාන්ත තුළ ආයතන විශාල සංඛ්‍යාවත් තිබිලාත් සෑම අයතනයක්ම සමජාත්‍යය බන්ඩ නිෂ්පාදනය කරලාත් මේ කියන කර්මාන්තයේ ආයතනයක ඉල්ලුම්වක්්‍ර පහලට බැවම් වෙනවලු එහෙම වෙන්නේ කොහොමද ළමයි . අඩ මතක නං පුනතරගකාරී ආයතනයෙකි ලුම්වක්්‍ර පූර්ණ නම්වෙ වෙන්නේ හේතු දෙකක් නෙමෙපුතේ හේතුනත් එක් බා. මොකක් හේතුතුන. කර්මාන්තය තුළ අයතන අතිවිශාල සංකඛ්‍යාවක් සිටීම සමජාතිය බා්ඩ නිශ්පාදනය කිරීම බාන්්ඩය පිළිබඳ පාරිභෝගිකයට පූර්ණ දැනමක් තිබීම. මේ කියන ප්‍රශ්නය අපිට හඳන්වාදන නිෂ්පාදන අයතනොල තියනය තුන මනවයි දෙකයි. මොකක්ද ආයතන අතිවිශාල සංඛ්‍යාවක් සිටිනව කියනයි. සමජාති ා්ඩ නිෂ්පාදනය කරනවායි කියන කතා විතරයි. එහෙනම් අනිවාාරෙන් ඉල්ලුම් වක්්‍ර මෙහෙම නොවී මෙහෙම වනේ බාන්්ඩය පිළිබඳ පුර්ණ දනුවත් තිබීම කියෙන ලක්ෂණී නෑ. එනම් පරිබෝගිකට පුර්ණ දනුමක් නැති හින්දා. ඒක පාවිච්චි කරලා මලගණන් වෙනස් කිරීම සඳහා නිෂ්පාධන යතන කටයුතු කරනවා වෙන්න ඕන එනම් උති උත්තරයන්ක පහ. හරි හිඩ පස්යපියන් ප්‍රශංක දහ අටට. ති පූණතරග කාරයේ නිෂ්පාදන අයතනයක් සතියකට සහල් මලු දෙසියක් නිෂ්පාදනයකොට මල්ලක් එකසිය පණහට විිකුණවලු එකන ප්‍රමාණය දෙසීයයි මිල එකසය පණහායි එමනේද කියන්නේ ප්‍රමානය දෙසයි මිල එකසය පණහයිඔගේෙන් අහන්නේ මේ ආතනය ලාබුපරිම කිරීමට හෝ අලාබවම කරන්න මොකක්ද කරන්න ඕනි ලාබපරිම කරන්න හෝ ලාබ අවම කරන්න ඕනි ආන්තික අයබාරය ආන්තික පිරිවැඩ සමාන වෙන එක මෙ පූර්ණ තරගකාරී නිෂ්පාදන අයතනයක් නම් ආන්තිකයබාරය මලට සමානයි අහෙනම් පීසමානය MCී කියලත් තේකොන් දේසිය කියන්න පුළුවන් කියල පුතාල දන්නවා තැන් ඕෝකෙ මිල එකසිය පණහයි එ අන්තික පිරිවැය කියද වෙන්නඕ අන්තික පිරිවැයි කියද වෙන්න ඕනි න්ති පිරිවත්තික ස පණහයි මිල එක සී පනහයි ප්‍රශ් දීල යනවා ආන්තික පිරිවත්තික සී පණයි එකන මෙයා මේ වෙනකොට ලාබු පරිමණය කරන තත්ත්ව ඉන්නවා හැබැයි කලබල වෙන්න බෑ තව චදිදයක් ලනේ ප්‍රශ් මාර වැදගත්ලම හඳ මේ ප්‍රශ් හොඳ හයි කකරගන්න තව චටයක් බලන්න මොකදේ තවත් චටිදේ මෙයා මේ වෙනකොට කර්මාන්තය පවත්වගෙනයන්න පුළුවන් තැනකින්න වද කියලා මෙයා කර්මාතය පවත්තගෙනන්න පුළුවන් තැකින්නවනම් සාමාන්‍ය විචල්ල පිරිවයට වඩා මිල වැරිවෙන්න ඕනි වගේ සාමාන්‍ය විචල්ල පිරිවය චෙක් කරන්න පුදේ මුළු විචල්ල පිරිවය ABCී සමානය මුළු විචල්ල පිරිවය බෙදන්න නිමවුම් ප්‍රමාණි ඇගේ මුළු විචල්ල පිරිවය තියෙනවා හා හතලිස් දාහක් නිමැවුම් ප්‍රමාණ දෙසී යයි මේ මෙතන අපට කිව්වේ මේක මේක බෙදන්න සාමාන්‍ය විචල්ල පිරිවය දෙසී යයි ිොි ලකෝතිය නොකදලකල සාමාන්‍ය විචල්ල පිරිවයට වඩා මේලා අඩු මේලා අඩුයි ස සාමාන්‍ය නිෂ්පාධනායතිනක සාමාන්‍ය විචල්ල පිරිවයට වඩා ABCට වඩා පුතේමල පල්ල හට බැස් සොත් එයාට නිෂ්පානායතන පාර්තගෙන යන්න බෑ එකන තමන්ගේ විචල්ල පිරිවෑතිියව ගන්න බෑ හිද පුතා මේ අයතන කරන්න ඕනි දේ තමයි නිමැවුම මුළුමනින්ම අත් හිටුවන්න ඕන එනත් දහටය උත්තරය අංක එක මාරම වැදගත් ප්‍රශ්යක් මාරම වැදගත් ප්‍රශ්නයක් හොදේ එකක හොඳ බලාගන්න දහටය උත්තරය අංකක නිෂ්පාදනය මුළුමනින්ම අත්හිටුවීම කියන එක හරි හොද අපි අම්පුදේ ප්‍රශංක දහ නමයට කුටුම් දෙයක් විසින් නිිලදීකනු ලබන පහතස ඳහන් දෑතරින් කවරක් දළදේශය නිෂ්පාධිතය ගන්නේ කරද්දි පෞද්ගලික දලා යෝජනවලට ඇතුළත් නොද කියලා නවා අලුතින් ඉදි කරලද නිවාස හරි නිවාස දලා යෝජනවලට ඇතුළත් වෙනවා නිවාස දෙකිරීම් කියන්නේ ආයෝජන වියදමක් ඉතුර හතරම ගන්න බෑපතේ හොඳේ පෞදගලි බාතර ගන්න මෝට රතේය කියැන පරිභෝෂන වියදක් අනිත්‍යව පිල්න පත් හොටස් සමාගම් පිල්ිව තොක්කෝම මුල්ල නොවන මුල්ල පත්ත්‍රිකාශිත ගණු දෙනු එවත් ජාතිකගේ නොමලට දන්නේ. යට පස්සෙළමයි විස්සට එන්න වෙළඳපොළ මිලටේ ද දශ නිෂ්පාතිතය වටනාකමින් මූලිකමිලට සමස් එකතු කලාගේ ලබාගනීමට මොගක්ද කරන්න ඕනිෙ කෙහනවා. ඉතිං ආට මතකැති මූලික මලට සමස් එකතු කලාගේ දුන්නහම ාණ්ඩ හාසේවා අමත බදුු එකතු කරලා එකෙන් සහනාධාර අඩු කරල තමයි වෙළඳ මිට දලදේශ නිෂ්පාතිතය ගත්තේ. මූලික මිලට දල එකතු කල අගය දීලා. ඒකට බාණ්ඩහා සේවා මත බදු එකතු කරලා ඒකෙන් බාණ්ඩ හා සේවා මත සහනාධාර අඩුකරාට පස්ෙ පුතේ. අපි ගත්තේ වෙලන්ද මිලට දල දේශය නිශ්වාධිතය දැන් කියනවා මෙයා දෙනවලු මෙයා හොයන්නලු එන මුගද කරන්න ඕනේ අඩු කරපු සහනාධාර අයකතු කරන්න අර මං වාඩිකුවෙනං ඔයා පූල් එකක්කාාවට ගිහිල්ලා ඇඳන්ින් සමට කලසම ගලවලා තවමක්රික් ඇැඳගෙන පූලිකට පයිනකොට ඕක විවයින් කෙරවෝත්. මුලින්ම්ම කරන්න ඕනේ අර ගලෝපයක අදින එක අ සමර කැමරාවල තියෙන්නේ අයි රිවයින්් කරන්නේ මුලින්ම වෙන්න අර ගලෝපයකයින් අධිනකේ ගැන සහනාදර අඩු කරපය එකතු කරන්න ඕන එකතු කරපු එක වෙන්න ඕන එනිසා මෙතරනින් උඩට එනකොට අඩු කරපය එකතු කරන්න එකතු කරපය අඩු කරන්න ත මොකද වෙන්න ලමයි අඩුකරපු එ සහනාධාර එකතු කරලා බදු අඩු කරන්න මොකක් දුත්තරේ වක්්‍ර බදු අඩුකොට සහදාාර එකතු කළ යුතු උත්තරයන්ක දෙකරන පිළිතු රංක දෙකා හරි ප්‍රශ්ංක විසි එකට එන්නයි අද මෙයෝගේ ප්‍රශ් සාකච්චක් කරාද කර කෝපේ පරේෙහොේ එදස් දහන මේ වර්ශයක්තර ආර්ථියකක නාමික දළ ජාතිකාදෑම සියයට අටකින්ද.මලමත්කම සීට හතරකින්ද ජනකහන සියයට එකකින් දිහල ගියය. මෙම තොරතුරුවට අනුව නිගමනය කළ හැක්කේ එමමාර්ථිකය ප්‍රතිශ්ශීර්ෂ් මෝර්ත දළ ජාතිකාදායම. පුතේ මේ නාමික දළ ජාතිකා දෑම කියයන්නේ පවත්නා මිලට දළ ජාතිකා දාෑයම එයාගේ තුළේ එයා දෙන මතකනම් අපි භාවිතා කරනවිනිමය සමීකරනේ පී වයි කියන දෙන්නම තමයි නාමික දල දේශනිෂ්පාධිතය කියන්නේ. තු මේ දෙන්නම වැඩිවෙනවලු සයට අටකින්. මෙ දෙන්නම සියයට අටකින් වැඩි වෙනෝලු. හරි ඉරවසේ මලමට්ටම විතරක් මෙන්න මෙයා විතරක් වැඩිවෙනවලු සයට හතරකින්. න ඇතරම වයි තරක් වැඩවෙලා තියනොම වයි විතරක් වැඩිවෙලා තියන අවසීට හතරකි එකන මේ දෙන්න මටකින් වැඩිුනානම් මෙයා විතරක් හතරකින් වැඩ වුනානම් වගේ වැඩිවීම කියද හතරයි වයිගේ වැඩිවීම විතරක් සයට හතරයි එකගෙන රටේ සැබෑ බා් හසේවා නිෂ්පාදනය සයට හතරකින් වැඩවෙලා. ඉඩ පස්සේ අ අඩ මතර උදහරණයක් දැ ඔගුලන්ගේ ෙදරට වැඩිපුර පාංගිඩි හතරක් තාත්ත ගෙනල්ලා ගෙදනට අල්ලුතිින් බෙක් බවෙක්ඉපදිලා පාංගෙඩි හතරක් ැවිල්ලා එක බබෙක්කිපදිලා එනක් එක්කෙකට ලැබෙන පංගෙඩි ප්‍රමාණි කීකඉද වැඩිවෙන්නවාඕන සයට තුනකින් මේකින් අඩු කරන්න ජනගහනවර්ධනය එතකොට ප්‍රතිශේෂ මර්තදල් දළ ජාතිකාදෑම වැඩවෙලා තියෙන සියයට තුනකින් ප්‍රතිශීෂ මර්ත දල ජාතිකකාදෑම වැඩලා තින සයට අනනරි එකින් නවේ සියට රි සි තුනක සිර තුනකින් හරි එ ොත්තරේ විසියගේ හතර. සීයට තුනකින් ඉහල යන බවයි සර තුනකින් ඉහල යන බවයි. හරද අයිබලන්න නාමික දල ජාතිකකාද රටකින් වැඩ වු ිමටම හතරකින් වැඩිු හෙන මර්ත දල ජතිකාදෙම හතරකින් වැඩි වෙන මර්ත දල ජාතිකාදයම නගහන වර්ධන අඩු කරන්න ඇතකට ප්‍රතිශේෂ එක ඒක පුදගල මර්ත දල ජාතිකාදේම වැඩි විලාතින සීර තුනකි. හරි ඊළඟට ප්‍රශංක විසිද් දෙක ආර්ථිකය තුළේ අම්වර්ෂයක සිදුව ගණනු දෙනු කීපයක් පහත දැක්පේ. ඒවා වලින් එමවර්ෂය දලදේශය නිෂ්පාධිතය ඉහලයාමට තුඩු දෙන්නේ කවරද්ද කියලා හනවා මහ බැංකවෝ ධදිතිීක වෙද පලේ බාඩාගර විල් පත් ගත්තට බා්ඩාගර විල් පත් දලදේශ ෂ්පාද තුළත් කරන්නේ නැහැපුතේඒව ූල පත්‍රිකාශයට ගණදන කොළඹමදේශික්ක ඉඩම්වල වටිනාකම මල සයටට දහයකින් දහ අටකින් නිහලෑමට මත ඇති ල වෙනස්සීම මහෝස්භවික වර්ධනය නිසා වත්කම්බල විිල වටිනාකම වෙනස්්‍යනක ජාතිගෙනනමට දාන්නේ නෑ. ඇගලුම් සමාගම පැරණයන්ත්‍රයක් නවයන්ත්‍රයකින් ප්‍රධිස්ථාපනය කිරීම කරෙ ැනපුතා ශුද්ධ ආයෝජනයක් දළදේශය නිෂ්පාතිය ඇතුලේ ශුද්ධ යෝජන හෙවත් අපිකටක නිස්ථාවර පා්ධන පරිභෝජනයක් ෝක චිච පාදධන යන්ත්‍රයකට අලුත් ප්‍රාධන යන්ත්‍රයක් ෙඩිච්ච මහනමශිමකට අලත්මශිණනික් දනව කියන්නේ ස්ථාවර පා්ධන පරිභෝචනයක් නමුත් දළදේශ නිෂ්පාිතය ඇතුළේ දළ දල්ල ශුද්ධනවෙේයි දලදේශ නි්පාධිතය ඇතුළ ස්ථාවර පාධන පරිභෝචනය තියවා. එකනෙ දල කියන්නේ ශෙවීම් තියෙනවා. ශෙවීම් තියන නිසා උත්ත්‍රය වෙන්න ඕක. එඉනිසාේ මහනමශිම මාරුකරණයකින් දළදේශ නිෂ්පාදිතයේ වැඩි වෙනවා. උත්තරයන්ක හතර. ंगराජ වනන්ත්‍රයේ වනගහන හළයාම එකන ස්භාවික වර්ධනය නිසා ශ්‍රම මනිස් ්‍රමයකින් තොරව සිද්ධ වෙන නිෂ්පාදන කටයතු जाතිගෙනීමට දාන්නේ तो සිංහराජ කතදරයේ දාන්න බෑ වාන बැंක්ක් විදේශව වනිීම වෙදපලනද डොर मिलියන සි केව मූල්्य ප්‍රකාශි ගනුදවදාන්නනෑ එ विषध के उत्तරයංක තුु අවියම් ප්‍රශ්න අංක විසිත්තුනට උග්‍ර පසුබෑමකට මුහුණ පාසිටින ආර්ථිකයක නිෂ්පාදනය උත්තේජනය කරන්න ආර්ථිකය පසුබානමනම් අපි කරන්න ඕනි ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්්‍ය ප්‍රතිපත්තියකට හෝ ප්‍රසාරණාත්මක මූල්්‍ය ප්‍රතිපත්තියක නක ප්‍රසසාරනත්ම ප්‍රති කිය නෙක් ල න පතිි කඩු කරන්න නැතම් ්‍යවස්ථාපිත සංජිතනු පාතිකඩුරන්න නැතම් ර්ත් ම ල ුපත් ද ගන්න ඒක් අත්තෝක නෑ. ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්ල ප්‍රතිපත්තිය කර එන්න ප්‍රසාරණාත්මක රජ්‍යමූල්ල පැතිපත්තියක් නපුතා බදු අඩු කරලා රජේවියදම් වැඩි කරන එක ඔක ඉතින් උත්තරේ තමයි රජවය දම් වැඩිකිරීමයි කියනක පිරිතුරංක එක හරි ප්‍රශංක විසි හතරටයන් දෙනලද වර්ෂයක් තුළ පරිභෝචනය සහ දළ ප්‍රාග්ධන සම්පාධනය සඳහා බැවූ මුළුුවියදම දළදේශය නිෂ්පාධිතය වටිනාකමින් සියයට දහතුනක් විය මෙවැනි තත්ත්වයක් හටගත හැක්කේ බලන්න කියන්නය මොකක්ද කියලා පුතේ ඕකෙක් කියනවා පරිභෝචනයයි දළ ප්‍රාග්ධන සම්පාධනය ගොස් කපිටල් ෆෝර්මේශන් මෙයාගේ වටිනාකම රටේ දලදේශය නිෂ්පාතිතෙන් සියයට දහතුනක්ලු එකසිිය තුනක්ලු පුතේ මේ දෙන්නගේ විතරක් මේ දෙන්නට විතරක් අපි කියනවා දළදේශීය, නිෂ්පාධිතය ශරී තලදශය වියදම කියලා. තලදේශය වියදම මේ දෙන්නග විතරක් පටිනාකම එකසිය තුනයිලු දලදේශය නිෂ්පාදිතය එකසිය තුනයිලු. එහෙනම් දලදේශය නිෂ්පාදිිතය එකන සී දන්න GF තන තලදේශය නිෂ්පාදිිතලය තවෙනෙක් ඉන්නවා එක් මෙ තුන්දනාගම වටිනාකම Cයිනං මේ දෙන්නගේ විතරක් පටිනාකම එකසිය තුනයිලු හොමදේම වෙන්නේ. දෙන්නගෙම විතරක් පටිනාකම එක සීය තුනක් වෙලා මෙ තුන් දෙනාගෙම වටිනාකම සීයක් වෙනකොට අනිවාර්යෙන් පුතා මෙයා රීන සීයට තුනක් වෙලාතියෙන් ඕන එන ඕෝක වෙන්නේ ශුද්ධ අපනයන රිීනාගයක් ගත්තොත් ඉතරයි. පිළිතුරංක තුන ශුද්ධ අපන එන රිනාගයක් ගතහොත් පමණි ඉළකට ප්‍රශ්ංක විසි පහ ට දීලතිව සමීකරණයක් එස් සමානයි රෙනසීය දන බීවයි කියලා ඔගෙන් අන මේක නිවැරදි පරිභෝචනශිතයකු මක්ද තව මේ කියෙනු ගුණකය හතරයි කියලලා පුතේ ගුණකය හතරයි. දැම් මට දරුව කිය නොගලගේ සාමාන්‍ය දැනීම පවිශ්ෂි කරලා ගුණකය හතර එන්නේ ආන්තික පරිභෝචනනමියාව කියදිද. ගුණකේ හතරන්නේ ආන්තික පරිභෝෂණයාව කියද ගනන් හදලා හදලාපිට හුරුයි පින්දු අයදශම හතයි පහේදී අර මතකයින ගුණකේ පහාවොත් බිින්දුව ඇදශම අටයි ගුණකේ දහයාවත් බින්ඳුව ඇදර්ශවම නමයයි ම ොඩි කියල ෙනවන ස ගුණකය හතරෙෙන්න්න බින්දු ඇසම හතයි පහේද මේ අන්තික ප රියෝ නම හේ ප බිින්දශම හතයි පහද. එනමක තුරුම් ෂිතය හිද මෙතැන්ටෙන් නොනිිපුදේ අන්තික පරිෝජන නමියෝනේ න්තිකික තුරන් නමියාව පින්දුුව ඇදසම දෙකයි පහයි වයි එමික්ති නෝල්බන් රිනසීය දන බින්දසු නෑ. මේ අනි ප්‍රත්තර පෙලන්න රිභෝජන ශිතය කළ බලන් තුට දන සීය දන්න බිදුු වයිදසම හතයි පහයි වයි ඒ එකක් තියනමද ඕ පිළිතුරන්කක එක සීසමානයේ සය දන බිින්දුවසම හතයි පහයි වයිඉළඟට මිලමට්ටම පහලයාමකින් විසිඇෙන එක මිලමටම පහලයනකොට පොතේ මුදලේ වටනාකම වැඩ වෙනවා හිතන්න බඩුමිලාඩුව වෙනවා කිය. ොල ලාසිෙකට රඟන්නෙන රුපියල් සයකින් ගන්න පුළුවන් බා්ඩ හාසේවා ප්‍රමාණ වැඩි වෙනවා. ඒ කියන්නේ මිලා අඩුවෙනකොට මුදලේ වටිනාකම වැඩි වෙන උත්තරයංක දෙකර. ප්‍රශ්ංක විසි හතට එන්න කේන්සියානු විග්‍රහයට අනුව මුදලට ඇතිල්ලුම වැඩිවිය හැක්කේ පහත කවර තත්ත්යක් ඇයටතේද. පුතේ ආදායමයි මුදලට ඇතිල්ලුමයි අතර තියනෙන දන සම්බන්ධයක්. ඒක නිසා? දම ඩි ව ව ර්තාතදම ඩිවෙෙන් ඕන දල්ට තිල්ම වැඩිවෙන්නඒබගේ ම මිලටම වැඩිවෙනකො ිනිස්සුන් ගු දිනු සඳහ කලින්ට වැඩි මුදල්ල වශ්‍ය වෙන නිසා මිලමටම වැඩි වෙනකොටත් මුදලට කරන ඉල්ලම වැඩි වෙනවා. එනිසා මිලමට්තමත් පැඩිවෙෙන් ඕනි හැබැයි සමපේක්ෂ චේතනා විදි පොලියනු පාතිකේ සහ මුදලට තිල්ල මතරතින්න ප්‍රතිලම සම්බන්ධයක් සම් මුදලට කරන්න ඉල්ලම වැඩි කරන්නම් පොලියනුපාති අඩුවෙන් ඕන. එනිසා උත්තරේ වැඩිවීම වැඩිවීම අඩුවීම. පිළිතුරංක තුුණ. ඊළංඟෙට විසිට ඔගල හොඳට දන්නක් මහ බැංකව විෘත්ත වෙලඳපලේ ආ්ඩුවේ සුරුකුම්පත් මිදී ගන්නකොට. කල්පනා කරන්න මහබැංකුම මෙහම සුරුකම්පත් ගන්නකොට මහබැංකවේ ආරක්ෂිත සපූල තියන කාසියානෝට වානිජ බැංකවලල් යනවා ත්‍රවාණජ බැංකුල සංචිත වැඩි වෙනවා. තොට අදි බල තිමුදල් වැඩි වෙනවා. උත්තරේ වානනිජ බැංකොල සංචිත වැඩි වන අතර පදනම් මුදල් ප්‍රමාණයද වැඩිවේ පිළිතුරංක හතර එඟ ප්‍රශංක විසින් නමයට එන්න පුදේ රටක ජාතික ආදායම පූර්ණ සේවා නයුප්ති මට්මේ ඇතැයි උපකල්පනය කරන්න අ මෙන්න මේ සමීකර මෙ මේ ප්‍රස්ථාර මතිකද බලන් මෙහෙම තියෙනව සමහාර සැප උුම්වක්්‍රය සමහාර ඉල්ලුම්වක්්‍රේ ඒඩ මෙහෙම තියෙනවා හරියටම ජාති කාර්ථිකය මෙන්න මේ මට්ටමේ තියෙනමකි කියල හිතන්නේ කියල තම ය කියන්නේ ැම්බද දමනයක් ඇතිවවෙන්නම ගද වෙන්න ඕනේ අදන්නවා ආර්ථිකේ පූන සේවා නිියුත්්තිමට මේ ඉන්න කොට උද්ධමනයක් ඇතිවෙන්නේ තවදුරටත් මහාරිල්ලුම වැඩිවුනොත් තෙතරයි සමහාරල්ලු මැතුරඉන්නම සීදන්න අයිදන්න චීදන්නක් මේකුල්න්ගේ කවරුහරරි එක්කනෙක් වැඩියුණුත් චතරයි මෙමයා වැඩිවෙන්නපුද කවුද වැඩිවෙන්න පළුවන් ගේ අවසානක පොලි අනුපාතිකේ පහළගියොත් පොලි අනුපාතිකේ පහළගියොත් ආයෝජන වියදම වැඩි වෙනපුද. යජන වියදම තරක් ෙවෙෙයි පොලියන් පපතික අඩුනහම මනිස් විතුරු කරන්නේ ඉතුර කරන්න තිහින්ද බැංකුල සල් ලිටික්ත් ගෙනනල රි ෝජන වියදමත් වැැි කරන මේකත් වැඩි කරන මේ දෙන්න වැඩි කරුකට මයා මිහම දකුණුට විතැන් වෙනවා එතුකොට පුතේ මේ පැත්තේ බඩ මිලේ හළයාමක් ෙත් ද්මනයක් ඇැති වෙනවා. එනිසා විසිනමය උත්තරය අංක පහ පොලි අනුපාතිකය පහලයාම. තිහ එන්න. මි පොිියනුපාතිකය සියයට දහයයි අපේක්ෂ උද්ධමන සියයට පහයි මූර්ත පොලි අනුපාතික කියදගෙන හනම එකන මර් ලේසිකක් මාර්මේකක් ර් පොලි අනුපාතිකය ගන්නේ කන්නන සමීකරණය තිය නමුකක්දේ මූර්ත පොලි අනුපාතිකය සමානයි නාමික පොලි අනුපාතිකෙන් අඩු කරනවා උද්දමන අනුපාතිකය හමනපුදේ නමිකොලියනු පාතිකේසිේ දහැයි උදධවනන් පතික සයට පහයි එහෙනම් මෘර්තපොලිය නොපාතිකේ සයට පහයි උත්තරයංක වන ඊළඟට ප්‍රංගතිස් එක පරිභෝෂනය තරඟ කාරිත්‍යයක් නොමැති සහ පරිභෝෂණය බැහැකිවීම හැකිියාවවුත් ැති වාන්ඩක කයි බන්්ඩද තරඟ කාරරිත්්‍යයකුත් නැත්තම් පපති පරිභෝෂණය බැහර කරන්නත් පැරිනම් කොයි වාන්ඩද අනිවාරයම ශුද්ධ බොදුවාන්දයක් නං උත්තරය ුද්ද පොද වාාන්ඩයක් විය හැකි පළිතුරක දෙකලා. ප්‍රශ්ංක තිස් දෙකට එන්න සැපයුම් පාර්ශවීය ප්‍රතිපත්තියක් කියැන්නේ මොකක්ද. ඕකපි ඔග්ලන්ට සිද්ධාන්තපොතේ නන් දුන්නේ සපයුම් පාර්ශවය ප්‍රතිපත්තියක් යැනු නිෂ්පාධනය දිරිගැන්වීම සඳහා නුගමනය කරන ක්‍රියාමාර්ගයන්ය කියලා. එතකොට නි්පානය දිරිමත් කරන්න අපි බදු ප්‍රතිසංස් කරන කරා ශොම වෙළඳ පල ප්‍රතිසංස්කරන කරා න්‍යාමන හරණය කරා ඉඩ පස්සේ පෞද්ගලීකරණය කරා, ප්‍රා්ධන වෙළඳ පල ප්‍රතිසංස්කරන කරා. දොඩ ඒ හැමදේකීමම බලාපොත්තුන නිෂ්පාදන සාධකවල පළදාහිතාාව වැඩි කරන්නත් වෙළඳපළේ සහර දෘඩ තැන්තියෙනවනන් අකර්මන්න්‍ය තැන්තියෙනවන සමහර අපිගෙන අපූර්ණතා තියෙනන අන්න ඒව නැති කරලා නි්පානය වැඩි කරන්න. එනිසා මේක උත්තරේ විදිර ගන්න වෙන්න පුතේ පලදාහිතාවේ දියුණු කරෙන සහ වෙළඳපල අපූර්ණතා අඩු කරෙන ප්‍රතිපත්ති. ඔය මේ අපපූර්ණතා කරගත්තන් පස්සේ ඇතැම් වෙළඳ පලවල් නොතිබීම ඒකා අධිකාරී තත්වයන් පැවතිීම සහ පූර්ණ තොරතුරු නොමැතිවීම ශ්‍රම වෙලඳපල දෘඩ එකනේ ශ්‍රම වෙලඳපල පාලනයින් එක වෙල්ලා නීතරීතිවලින් දෘඩ වෙලා තියන එකේ වගේ දේවල් අයින් කරන්න ඕන. ඒ ද න්කරනෙ තමයි සපම් පාශුවය ප්‍රතිපත්තිව ල අපේ අරමුණ වෙන්නන්නේ හම ගත්ත තුත්තරයන්ක එක. ඊළගරපද තිස්තුන්ගෙනකටය කවධන යොම කරන්න ඕොනිකන ප්‍රශ්නයක් බලන්න නිෂ්පාදන ක්‍රියාවලිය නිසා හටගන්න බාහිර පිරිවෑ කිසිම්රමාතයක් විසි නොසලකාරන ොකද මේ බාහිර පිරිවෑ ැන ාර ප්‍රර යනද ර ාහිරතා. පරින ාහිරතා නොසලකා හරියොත් මකද වෙන්නේ. නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුළේ. ාහිරතා තියෙනව කියන්නේ සපයුම් රේකා දෙකක් තියෙනවා ඒකේ ආන්තික පෞද්ගලික පිරිවයට වඩා ආන්තික සමාජ පිරිවැෑ වැඩිවෙන්න න නිෂ්පානය රින ාහිරතාාවයක්න ඉල්ලුම් වක්්‍ර ගහල ආන්තික පෞද්ගලික ප්‍රතිලාබයි ආන්තික සමාජ ප්‍රතිලාබයි සමානය කර දාගම් දැතු මේ වෙළඳ පල සමාජී වශයෙන් ප්‍රසස්ත මට්ටමයට ගියවොත් මේක තමයි සමාජී වශයෙන් ප්‍රසස්ථමලවෙන්නෝන මේක තමයි සමාජී වශයෙන් ප්‍රසස්ථ ප්‍රමාණය වෙන්නෝනි හැබැයි පුතේ ඇත්තටම වෙළඳපලළ ආථකය තමන්ග නිෂ්පාධනය තීරණය කරන්නේ මෙන්න මේ मिलේද මේක තමයි වෙලඳපලේ ඇත්තම ිලවිදියට තීරණය වෙන්නේ මේක තමයි ඇත්තම ප්‍රමාණය විදියට තීරණය වෙන්නේ එතකොට මේක තින උත්තරේ තමයි පිළිතුර අංක දෙක ඒ තමයි බාන්්ඩෙ මිලට වඩා බාන්්ඩ විල ැන මේ කනේ ඇත්තම වෙළඳපලේ මිල මේ කන තරණය වෙන්නේ. බාන්්ඩෙ මිලට වඩා මේ ආන්තික සමාජ පිරිවෑ වැඩි. මිලට වඩා ආන්තික සමාජ පිරිවැඩි මෙතන තමයි ආන්තික සමාජ පිරිවෑ තීරණය වෙන්නේ. මෙතන තමයි මිල තීරණය වෙන්නේ. එනම් මිලට වඩා සමාජ පිරිවෑ වැඩ. මිලට වඩා ආන්තික සමාජ පිරිවෑ වැඩි කෙන එක මයි උත්තරේ වෙන්න පිළිතුරංක දෙක. රි රජ ල පතිපත්ති දාාරනයක් වහනවා ෙේ රජමල පතිත්ති කලන අන්ු ආදයම වදම සසා අයගනීවල වෙනස්ක තිරනක සර්වාර්තිකරම ට කරගනීම සධහන සර්වාර්තිකර අරමුණු ඉටු කරගනීම සදාහ ආන්ඩු ආදයම වවිදම සහන අගනීමට බලපෑම් කරන එක. එහෙම ගත්තොත් තෝකේ. රජ මුල්ලි පතිපත්තියට ගන්න තියෙ වෙනුවන් පතිය පහල හෙලමගන්න බෑ අවමට පට්ට හි ැගවීමට ීරණ කිරීම ගන්නත් බෑ යබය අතරික් හිර ැන්ගීම තීරණ කිරීම තමයි රජ මුල්ල පතිපත්තියට ගන්නවෙනේ රජාදයම රජවේදම සබඳධ කරුණක් විදියට. හරි ඉලඟ මනිනුවවෙත්ති ස් පස්සනක පුතේ විශේෂය මෝගොල්ලො මේ අවධානයොම කරන්නේ එක මක්කර ගන්න? සියම් කල්පි තාර්ථිකයක් සම්බන්ධින් එක්තරා වර්ශය කට දාළ දත්තකීපයක් පහත දැක්වේ කියලා හලා වාගෙන් හනවා මේ ඕකේ අයවයේ ප්‍රසාරණාත්මක බලපෑම කොච්චරද කියලා පුතේ අයවයි ප්‍රසාරනාත්මක බලපෑම කියෙ කෝගල දන්න මේ ප්‍රසාරනාත්මක බලපෑම කියන්නේ බැංකු පද්ධ තිය ගන්න නෑටික එකගෙන මහබැම්කින්සා ආනජ බැංක්කලින් න්න නටක පුතේ එදර ඕකෙ බලන්න සමස්ථ අයවය ශේෂය නැත්තන් හිගේ තිබිල තින එකොස් දස් පන්සීයක්ෝ බලන්න පුතාාවඕක පියවල තියෙන විදිහ ඕක පියවන්න බහුපාර්ශවිය නया අරන්තිය නෝ දෙද අටසීයක් ඉඩසේ දේශය වෙළඳපල නෝනණය අරන්තියනවා අටසීයක් ඉඩබස්ස තවපුදේ මේ විදේශ ප්‍රධාන අරකම මේ ගන්න බෑනි තව ඕක තියෙන්නේ විදේශනයේ මේ අරන්තියන වෙළඳපල නෝවනණය මෙහිම අරන්තියෙනවා බැංකු නොවන ණය අරන්තියනවා හයදාස් පන්සයක් වෙන කොහෙම්වත් නයාරගෙන නැහැ මේක පියවන්න ඒය ක්‍රමණ අ භාවිතා කරන්න පපුති අයවැෑහගේ මුලනය කරන්න බලමු මෙන්න මේ තුනෙන්ම කොච්චර මුල්ලනය කළ තියෙනවදක බලන්න තෙදස් අටීයි අටීයි හයදාස් පන්ේ මේ ක්‍රම තුනම කොච්ර මුල්ලන කළ තිව බන ිඳදුවයි බිඳුවයි දසිශයයි සි එකයි දෙකක් කිතරී හය දෙකයිට නම දස් එක සීදද දාසයයිටට දාසයයි විසි එකයි. දෙ කෙතුරයි දදා සකීයි දහදා සකසියි ගන මේ තුනෙම්ම දහදා සෙකසීයක් පියවල තියෙනවා හැබැයි කලොස්තාාස් පන්සිී අත්ති බිලතියෙන ඕන සමස්ථයි වෑහිගේ එකකලොස්තාාස් පන්සියෙන් දහදා සෙකසියක් අඩු කරාට පස්සෙපුතේ තවති බිලතියනව බිින්දුවයි බිඳුවයි හතරයි එදදා සාරසියක් මේටික අනිවාරෙන් අරන්තියෙන්නේ බැංකු අංශයෙන්ද කියන්නේ මහා බැංකෙන් සහවාානජ බැංකෝලින් අනිවාරිෙන් අයවැයහින්ගේ පියවන්නේ පැය තුර මේ කරන්ති එන්න විදේශනය වලින් මේක වෙළඳ පල නොවනනය මේක බැංකු නොවන නය නං අනිවාරෙන් මේ දදා සාරසිය අලන්තියෙ බැංකුන අය එනිසා අයවලේකන ප්‍රසාරනාත්මක බලපෑම වෙන්නෙ පුතා ඔන්නවය බැංකුවලින් ගත්තන අය එ්දා සාරසීය හොඳේ මේක හි මුත්තර ඇත්තිය නොද බලන් තියෙන පිතුරක පහ ප්‍රශංග තිස්සයට එන්න එක් සහ වයි යන රටවල් ආහාර සහරදිියකයක් නිෂ්පාදනය කිරීමට වශ්‍ය ඔන්න ශ්‍රමපැෑය ශ්‍රමපැෑ දීල තියෙන්නේ එක නිමමුවුම් ප්‍රවේශයෙන් වෙයි හදන්න වෙන්න යදූම් ප්‍රශෙන් ශ්‍රමපෑ පිළිබඳ තොරතුරු දීල තියෙනවලු බලම එක්මන්ට අහම අම මේකෙ රටර් එක් සහ වයි බාණ්ඩ වර්ග දෙක ආහාර අනිත්්‍යක මොකක්ද රෙදි මේ ඔක්කම දීල තියෙන පුතා ශ්‍රමපැය ඒ අපි කල්පනාවං මෙක් දාගම මෙතන ශම්පය විස්සයි මෙතන ශම්පය දායයි මෙතන ශ්‍රමපය පණහායි මෙතන ශ්‍රමපය විස්සයි තැමපුදේ මේක සාපේක්ෂවවා හොය නොනි සාපේක්ෂවාසි හොයද යෙදෝම් දීලා තියෙනවනම් පුදේ එයාම තමා අනිත් කෙනගෙන් බෙදන්නේ යදුම්වලද ආහාරවල අවස්ථික ප්‍රියයහනකට ආහාරම ැදවලින් බදන්නවොන්න. එරම් විස්් ෙදනව පනහහිෙන් විස්ස පනහහිෙන් බෙදන කොට බිදු අයිදශම හතරයි එන්නන්නේ හොඳේ දෙ විස්සට පනහ වන බින්දුවයි දෙසිියත් පනහි හතරයි බිදුසම හතරයි දහය බෙදන්න විස්ෙන් තුරකුතේ බිඳදුුව ඇදසම පහයි සය බෙදීම විස්සන. පණහ බෙදන්න විස්සෙන් තුර දෙකයිදශම පහයි ඉඩ පස්සේ විස්ස බෙදුවම් පස්සේ දහයෙන් දෙකයි. එෙම බලනුකටා අඩුම අවස්තික පරිවයකින් ආහර නි්පානය කරන එක්රට අඩුමාවස්තිික පිරිවයකින් වෙදි නිෂ්පාදනය කරන්නේ වයි රට බලන්නේ මුත්තරයක් තිෙනවද කියලාආහරසා ෙදියන බාන්්ඩ දෙකේම සාපේක්ෂවාසි එක්රටර ලබ එහමවෙන්නේ එක කවදවත් අහරසා රදින බා්ඩ දෙේම සාපේක්ෂවාසි වයි එහමවෙත්නෑ කොදත් ආහර නිෂ්පාදනය සාපේක්ෂවාසි වයි රට පවතින අතර නෑනපුත එක්රටන එකත් කරදි ආර නිෂ්පාදය සාපේක්ෂවාසි එක්රටට ඇති අතර එක හරි නි්ාදයේ සාපික්ෂස වෛරට පවති හරි උත්තරයන්ග හතර පිළිතුරංක හතර දැව්ගල මෙව කරලා තියෙන්නේ එනිසාම මේ කියනවත් එක්කම උත්තරේ මාක් කර ගන්න කිය කල දෙ කියලා මට දාන්න වර්සප මෙසේ්ජයක් පාඩනාට පසද තිස් අත ඒන මති රට සෑම බණ්ඩයක්ක්ම නිෂ්පාදනය කිරීම සඳ නිරපේක්ෂවා තියනවන බණ් ක්කම නි්ානය කරන්න නිරපේක්ෂවාසි තියෙනව වනන් පිළිතුරංක එක බලන්න පති රට සෑම බාන්ඩියයක්ම පිබඳ සාපේක්ෂවාසිද පවතින ැවින් එහමන එම නිරපේක්ෂවා තිබයි කියල හම න්්ිකටම පක්ෂවාසයන සාපේක්ෂවාසයටාද කතර බදලවා. කිසිම ට කිසි බාන්්ඩපලිද සාපක්ෂවාසින මැතිබේ එහහිමවෙන්නෑ නිරපේක්ෂවාසි නැතිුණට සාපේක්ෂවා සිතියන එක දන්න ඔපදාලා. බහෝසයන් වෙල මක්සිදීමට ඉඩක් පවතින අත්‍රේක හරි නිරපේක්ෂවාසයකම රටකටිගට සාපේක්ෂවාසි වල වලදදාමක්ක වන්න පපුළුවන්. ඒ එම නිසා ඒ රට වාසියක ඒ වවාසියකති නොවේ ඒකටබල් ොඩුවක් එම වෙන්නේ රටවල් දෙකරම වාසියත් වෙනවා. හතර බලන් බෝසයන් වෙලා මක්කඇතිීම ඩිඩක් පවති අතර වෙළදාමට සසාාගන සීල්ම රටවල් මගින් පැතිලා බාගතැකින්න හරි. බෝසයෙන් වෙලා මක්කඇවය පුළන් ඒකෙන් ටවල් ඔක්කෝලටම ප්‍රතිලාබ ගන්නත් පුළුවන්පුදේ. ප්‍රතුරංග හතර තිස් අටරන්න පුදේ අට පහත සඳහන් කරුණු අතරින් සාපේක්ෂවා සිතීරණය කරන ප්‍රධාන නිශ්ායකයක් ඒ ඇතුත්වවාන දේශගුණනය ගන්න පුළුවන් සපස් සම්බාර විදිහට සමහද ප්‍රත්්ති ගන්න පුුවන් ෝගලි පිටීම වලක්න එක පුද්ගලාදම ගන්නව. ඒක පුද්ගලාදෑම සාපේක්ෂවාස තරණය කන සාධකයක් නෙවෙයි එක පුද්ගලිපුට වැඩෙන ප්‍රාගධන ප්‍රමාණිකනික තාක්ෂය විදිර ගන්නත් පුළුවන් ඒසා ප්‍රශංක තිස් අටේ පිළිතුරන්ක හතර ද ප්‍රශංක තිස්නම නගේම ශෂලෙක්න සමස්තහිගේ හෝ අතීක්තයෙන් පෙන්නුම් කරන්නේ. අදන්නව සමස්ක ශේෂය වන්නේ විදේශ ශුද්ධ සස්රම විදේශ සංචිතවල හටගන්නා ශුද්ධ වෙනස්සීම පදනම් කරගෙනනේ ශුද්ධ ජාත්‍යන්තර සංචිතල නතන් ශුද්ධ දේශ සංචිතවල නැතන් ශුද්ධ විදේශ වත්කම් වල හටගන්නා වෙනස පදනම් කරගෙන. අර මතගන වසර මුල ශුද්ධ ජාත්‍යන්තර සංචිතලින් වසර අග ශුද්ධ ජාත්‍යන්තර සංචිත අඩු කරාට පස්ස ංචිතවල හටගන්න වෙනස තමයි කෙොම් ශේෂලයකන සමස්ත ශේෂය විදිහට ගන්නේ. එනිසා පුටේ මේක උත්තරේ අංකතුන මූල්්‍ය වෙනස්වීම මත ශුද්ධ පවිදේශ සංචිත මත ඇති කළ බලපෑම කියන එක කෙන ශුද්ධ විදේශ සංචිත ආර්ථිකයේ මුදල් මේ ඩොලල්ව ලඩු වැඩුවීම ශුද්ධ විදේශ සචිත වල කොච්චරාඩු වැඩුවීමක් ඇතිකර අදගෙන සාධකමයි ගන්න වෙන්නේ. මොකක්ද මේහන්න තිස්සතේ නිරපේක්ෂවාසි ගැනේ හන්නේ තිස්වතකෝ. ඒතින් නිරපේක්ෂවාසි පවතිීනම් වෙලදාමක්කවන හස නිත් නමුද නිරපේක්ෂවාසය එකම රටකරගේයාට සාපේක්ෂ වස්යල මලදාමක්කතියෙන පුළුවන්න්නේ. ඉසා සෑම බණ්ෙක් නිෂ්පාය කිරවට නිර්පේක්ෂවාසි පවතිනම් ඒත් සාපේක්ෂවාය අනවාර රටවද කතර විදදිල යනවන ස වෙල දාක්්‍යතයන පුළලන් එක හරි උත්තර. ප්‍රශංග හතළියය කිසියම් රටක ගේුම් ශේෂ ලඛනය ඉකනේ බාන්්ඩ ගෙනනුේ දන ශේෂයක් පවතිනකොට පුොතේ බාන්ඩ ගෙනුම කියන්නේෙ බාන්ඩ අපනයිනාදෑමට වඩ න්් බන්ඩ අපනයිනාදෑමයි, බන්්ඩ අයන වියදම ඇත වෙනස. බාන්ඩ ගිනුේ දන ශේෂයයක් තියෙනව කෙකන්නේේ බාන්ඩ අයින වියදමට වඩා අපනයිනාදෑම වැඩිවෙලා කියෙනෙක. ආනයින වියදමට වඩා අපනයිනදෑම වැඩ වලා නක කියනක බාන්න හරි උත්තේම ද කියලා. එමට වෙලඳන්න පාතිකේ දර්ශක වෙල් අනු පාත එක් කලපන්න බෑයික. ට ආ අනය කරනලබට බන්්ඩ ්‍රානයට වඩා වැඩ ප්‍රමාණය ප්‍රමාණයෙන් කියන්න බෑපතේ. අපපනයන්න ආදායම වෙන්නඕනි ආනයන වියදම වෙන්නෝනි. එහෙම නැත්තං අපනයනවල වටිනාකම වෙන්න ඕනි නැත්තං ආන වල ටිනාකම වෙන්නෝනි. අපනයට ප්‍රමාණයකෙනෙකින් කියන්න බැහැ අපනයි නාදයම වැඩි වුණාද නැද්ද කෙනෙක මිලමගින් පමණක් හෝ ප්‍රමාණය මගින් පමනක් අපන නාදෑම හෝ අනෙන් විේරමගෙන හුත් කියන්නව. උත්තරේ වතන න ප්‍රති ට නතු න ිගන් වලට වඩා පන ිගන මංකු ිගනන් ලින් රක් න්න දද ආනයිනය කරනු ලබට බාන්ඩවල වටිනාකම අපනනේ කරනු ලබට බාන්ඩවල වටිනාකමට වඩා අඩ වී ඇති බවයි හරිනි ආනෑන වවල වටිනාකම අඩුවඩ අපනන වල වටිනාකට වඩා එහිනං බාන්ඩි ගනේ දනශේෂයක් කන්න පුව උදේ ඊළඟට තියනවා හතලිස් එක ඩොලරේසාහ රප කියියලතර නාික වනන් පාති ොරේ ක් සමාය රපිය එකසේ ද යිද. ො එකක් සමානයි එකසිය දහයයි එ ආවල ඉඳලා එක ඩො එකක් සමානයි එකසය තිස් පහයි එක කියල වෙන සුනලු මේ මොකක් කෙලා දළමයි නිුවන් පාතික ෂ වෙලා මේ අප අද කතා කරේ මේක විනිවන් පාතික ක්ෂය වෙලා විනිුවන් පාතික ෂේවෙනකට අපි දන්න අපන එනවලට හොඳයි ආනවට නරකයි බලමු පලවෙනි එක ඇමරිකානුවට ශී ලංකාවේ බා්ඩ ිල අඩුවනතර හරි අපි අපනෑනය කරන බාන්ඩ ඇමරිකානුවන්ට ලාබවෙන්න පුුවන් ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට ආනයිනය කරන ප්‍රමාණයේ පොඩක් බලන්න ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට ආනයන අපි පැත්තිං හිතුවොත් අපෙන් ඇමරිකාවට අප න එන හරි අපනෑන කොහොමත් දිරිමත් එෙනවා ඒ ඇමරිකාව පැත්තිංකුවත් ලංකාවිෙන් ඇමෙරිකාවට ආනයනය කරනවා අප පැත්තිංකුවොත් ලංකාවිින් ඇමරිකාවට අපනයනේ කරන න කර වාන ඩි වන ත එනයික වෙන්න පුළුවන් හරිහිනම්පුොද උත්තර අංකක. ඇමෙරිකාන් ශ්‍රීලංකකාව බාඩ ිලාඩුවෙනයිගේ ්‍රලංකාවින් ඇමරිකාට නයනය කන ප්‍රමාණකයනි අපනය කන ප්‍රමාණ තින් පනවට හොඳ ෂ හරියන පුද ප්‍රසි ෆිල්දුර අංක ප්‍රශං හතලිස් දෙකරය. මික නිමන පාතික දගන ක් ජන පද ොල මනින ප්‍රතිශේෂ දජාතිකකාදෑ ඉහලාදමම් ලබන රටවල් හ ඩවා දයම් බ ටල්ල ීනතත්තේ පේක්ෂ ෙනස්කම් පෙන්නුම් කිීම හිලා සතුරුදායක මනිනුවක් වන්නේ. අසතුර දායක මනුවක් වන්නේ. පුතේ නාමික විනිම දේශීය රුපියල් වලින් ගණනය කරන ඒක පුද්ගල අදෑම ඩොළර්වලට පරිවර්තනය කරද්දි නාමික විනිමනු පාර්තිකයේ ගණනය කරලා පදනම් කරගෙන, ොර්වල්ට පරිවර්තනය කරද්දි එක රටේ ජීවන තත්මනින්න්න හොඳමිෙනමක් නෙමේ කෙල ොදන්නවා. අපේ ඒ පුද්ගලාදෑම ඩොලර්වල්ට පරිවර්තනය කරන්න ඕඩ නාමික විනිවන් පාතිකේ භාවිතා කරලා නෙමෙයි පුතේ ක්‍රේශක්ති සාම්‍යවිනිවන පාතිකේ භාවිතා කරලා ඇයි එහනම් මේ නාමික නිවනපාතිකෙන් ඩොලල්වල්ට පෙල්ලන එක සතුරුදායක් වෙනමක් නොවවෙන්න ඒකට හෙත්තුමයි ක්‍රේශක්ති සාම විනිවන් පාතිකෙට ලැබෙන අගේයි. නාමික විවන්පාතිකයට ලැබෙන ගැයි දෙක අතර වෙනසක් තියෙනකොට. නාික විනිියන් පාතිකේයට ලැබෙන උත්තරේ වැරදී ක්‍රේෂක්තිය සාම වි්‍යන් පාතිකේ තමයි හරිම රටවල් අතර ිලමට්ටම නිරූපණය කරන විනිමන් පාතිකේ වෙන්නේ. සමික උත්තරයංකක නාමික විනන් පාතිකයක් හා ක්‍රේෂක් තිසාම විනිුවන් පාතිකයක් අතර පාත්නා වෙනස්කම් නිසාය කියනෙක. හතවිස් තුනට එන්න මානව සංවර්ධන දර්ශකය සංරචකයක් වන්නේ කුමක්ද කියලහනවා උත්තරයංක දෙක උපතේදී අයු අපේක්ෂාව ඉළඟට හත්ලිස් හතර. ශ්‍රී ලංකාවේ පුුම් අනුපාර්තිකය නිර්වශනය කරන්නේ. යපු අනුපාතිකේ නිර්වශය කරන්නේ අවරුදු පහළුවට වඩා අඩු ළමාජනගහනයත හැට සහ ඊට වඩා වැඩි වැඩිහිටි ජනගහනියත් වැඩ කරන වයසේ ජනගානය ප්‍රතිශ්තයක් විදිර දක්වන එක. ඔය අවුරුදු පහලවට වඩා අඩු ජන සංඛ්‍යාව ළමා ජනගහනි සහ හැටසා හිට වඩ වැඩි වැඩිහිට ජනගානිකන දෙගොල් ලංවම අපි සලකන්නපුතා වැඩ නොකරන වයසේ ජනගහනය විදිහට. පහලවට අඩු හැට සහිට වඩා වැඩි. දෙකම වැඩ නොකරනවයසේ ජනගානයඒ වැඩ නොකරනවයසේ ජනගහනය අන්තිමට වැඩ කරනවයසේ ජනගාහනය ප්‍රතිශ්ෂතයක් දෙර දක්වන එක තමයි මේ පුම් අනුපාතිකය කියල කියන්නේ එනම් උොදේ උත්තරයන්ක පහ. හදලිස් පස්සනක දෙදස් පහළවර්ශේදී එක්සත් ජාතිීන්ගේ සංවර්ධන වැඩ සටහන වින් හඳදුන්නනාා න්න තිරසාර සංවර්ධන අභිමතාර්ථ කියත් තිනවද දාහතයි දාහතයි තිරසාර සංවර්ධනය සඳහා සාගර අරමුණු හා සාගර සම්ප සුරක්ෂිතව භාවිතා කරමින් ආර්ථික වර්ධනය ලාගන්න නෝනිි කළ සංකල්පයක්ත් තිබ්ා ඔය සාගර සම්පත් තිරසාරලස භාවි කර ෝනිි කරෙ ඔකුට කන නිල ර්ථිකය කියලා නීල ආර්ථික සංකල්පය ඉරබතා දෙදාස් විසි දෙකේ ලංකාව ේක පුද්ගලා දෑම ඇවරිකා එක්සත් ජනපද ඩොලර් තුන්දාා සාරසිය හැත්ත හතරයි මට මතකයි දිහට න්දා සාරසිය හැත්ත හතරයි පසම හතලි සට වෙනක පොඩ්ඩක් කදාගන්න ලෝක සතුෘෂ්ටි දර්ශකය ලංකාවේ කලින්න්නං එකසිය විසිහත තිබුණේ නමුත් අපි ටිකක් සතුළු දායක දර්ශක ස්්‍රරහට ඇවිල්ල සතුරින්ෙන්න්න ජාති අඔ්බවට ලංවෙලා තියෙනවා ටික් ටිකක් සතුරින්ගඉන්නවා ස ලංකාව දැන් එකසිය දොලොස් නිස්ථාන ඉන්නේ එක දාගන්නන්නේ කමත්ක තියන් ලෝක සතුෂ්ි දර්ශකය ලංකාවේ එකසිය දොල හෙතමයි දැන් ඉන්නේ ඉඩ පස්සය අපෙන් හනවා හතලිස් නමවෙෙන එක හද ආද ලබන රටවල් ලෙස්ස කාණ්ඩ කරන්නේ කොයි ආදයම සීමාවෙද කියලා එක උත්තරයන්ක දෙක ඇමෙරිකා එක්සත් ජනපද ඩොලල් එදදා සිකසිය තිස්ස අයටත් හරදා සාරසිය හැට පහත් අතර තමයි පහළමද ආදයම ලබන රටවල් වර්ගී කරණය කරන්නේ අන්ති මේක පණහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනය එන ගැනුම්කරු අපන එන ගැනුම්කරු ඇමරිකා එක්සත්්ජනපදය උත්තරයන්ක පහ හරි අසූහතර ඉතුර වෙලා තියෙන්නේ කියගෙන කියාගෙන ගිය තැනති රචනා අපේ පරේ සාකච්චා කරන්නයි අපි හෙට දාගම හෙට එසේ පෙපර එක සාකච්ඡා කරම. ඕ මට පොඩිටයිම් එකක් මං ඉන්නම් ආට මනාර් ගැටලුවත් තිබ නම්පුතා ොම දන්න ඒගේ ට වස්ස ෙේ දදාල තියන මහරි ගැටල තිබරනවා ගේ කිය කරද කෙනකක් දාන්න. කාසි කතර ේලා ඉන්න වැඩර ඕ දරුටක විතරයි තින්ඒ එකින් ද අපිය ලෝ ගැන සතුරුයි ඔය වගේ බේගන් MCකුටි කල් විවරන්න අවගුලන් MCූපස් පහත්තියනවා කරලිවරන්න පුළුවන්තරන් දේවල් ගන්න හයිලයිටස් වැඩගත්ම දේවල් විශෂ ශවධානයක් යොමරගන්න පුතේ. රචනා ප්‍රශ්නත් තවටික් විස්තරාත්ම කොලන්න පුරදුුවෙන්න්න මං ආයුගුලන මත කරනවා තවදවස්තා හතරයි තියෙන්නේ ඔගුලගේ ජවිතය තීරණාත්මක දවසෙන්න්න. හොඳට වැඩේ කරන්න ආයජීවිතය කවදවත්තේ වගේ දවක් කම්පේෙන් නහ ඔගලන් මේ ආත්ම කළඟ ජවිත වෙනස් කරන්න පුතේ මේක තමයි. නස්සේකුට ගහන්න පුළුවන් උපරරිමගේම පෙන කවුරවත්වෙනවෙන්න වේ තමන්ගේ ජවිත වෙනුවේ හරි එහෙනම් අපි අදර කාලාස්සිකවර කරන්න ලබවස් හම්බේම මවසන හට හම්බේ හෙටමං අයි ක ලාසියයක් දානවා මෙදවස්ටිකේම පුළපුළුවන්දවස්ටිගේේ පේරැකිරි මොක්කිර සාකච්චා කරන්න දවස්ථාතර ඉදා ඇවිල්ල මනහරි බලන්න හරි අයිබන්පුොද.